මන්තා චක්කවාලි සුවත්ත්‍රා ගච්චන්තු දේවහා සද්ධම්මන් මුණ රාජස්ස සුනන්තු සගග මොක්කදන්. දම්මස්සවන කාලු අයං බදන්තා දම්මස්සවන කාලු අයං බදන්තා දම්මස්සවන කාලු අයං භදන්තා නමුතස්ස භගෙවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගෙවතු වරහතු සම්මා සම්බුද්දස්සෙ නමුතස්සෙ භගෙවතු වරහතු සම්මා සම්බුද්දස්සෙ ආයුස්මාචෙවිඤ්ඥානං යදාකායං ජහන් තිමං අපවිින්දු තදාසිීති පරභත් අං අචේතනන්ති ශ්‍රද්ධන්ත පින්වතුනි තුඩෝ කාග්‍ර වූ භා්්‍යවත් අරිහත් සම්මා සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයණන් වහන්සේගේ විශිෂ්ඨ වූශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කිරීමට තමයි අපි දැන් සෑම දෙනාම සූදානම්බන් පින්තුනි තෘකා වසයෙන් තබපු ගාත්හාව සංයුත්ත නිකායේ අපිට හම්බුවෙන ගාථාවක්. මොකදදයකින් කියවෙන්නේ ආයු උස්මාච වි්ඥානං යදාකායන් ජහන්ති මං ආයු උස්මා වි්ඥානං තේ යදා ඉමංකායන් ජහන්ති යම් කලෙක ආයුෂය උස්මාව නම්මු උෂ්ණය වි්ඥාණය මේ කය අතහරීද ජහන්ති කියන අතහරිනවා. යම් කලෙක මේ ධර්මතුන කරජකාය අතහරී නම් අප විද්හෝ තදාසේති එකල්හි මේ කය නිරර්ථකව අතහැර දැමුවක් ලෙස සයනය කරනවා බිම වැතිරී සිටිනවා පර බත්තං අචේතනං දිගත මෙහෙම බැතිරෙන්න්නට හැරලා තිබුණොත් අමු සොහොනක වේවා පොළොව යට වේවා ඒ ශරීරේ ඔහේ තිබෙනට හැරියෝත් පුළුස්සන්නේ නැතුව මොකක් දෙසිද්ධ වන්නේත් පර කියලා කියන්නේ අ්‍ය සත්වයනට බත්හන් ආහාරයක් වෙනවා ට අයටකරොත් පණුවෝ ගආදී සතුන් කුරුමිනියාදී සතුන් ඒ අනු භව කරනවා. එලි මහනයේ දාල තිබුණොත් කුරුල්ලු නැත් කටආද කපුටු ආදී පක්ෂීන් සුනකයෝ සිවලු මේ ආදී සතුන් නැවිල්ල අනු භව කරනවා. පරබත්තන් ඒ කියනි අන්න්‍ය සත්වේ නට ආහාරයක් වෙනවා. අචේතනං. තනාවකින් තොරව ක්‍රියාකිරීමේ උත්සාහයකින් තොරව සංවිධානයකින් තොරව ඔහේ තියෙන්නම් වාලෙ වැතිරිලා සිටිනු. මේ මොකක් ගැනද කතා කරේ මරණය පිළිබඳව. මේ මරණය සිද්ධ වෙන්නට කරුණු තුනක් අපේ කයින් වෙන්වෙන්නට ඕනේ. කයින් වෙන් වෙනවා කියලා කියන්නේ කියපු කරුණු තුන ධර්මතුන, ආයුෂය උෂ්ණය විඤ්ඥානය කියන තුන, කොහෙට ත් ඉදිරිිලා යනවා නිවෙයි. කුරුල්ලෙ කත්තෙන් අත්තට පියාබනවා වගේ මේ ධර්ම මේ කය අතහැරලා ඉගිලිලා යනවා නොවෙයි. ඒවා යම් කලෙක පටන් මේ කය ඇසුරු කරගන්න නැතිවේද කෑ අසුරු නොකරයිද මේ කයින් නිරුද්ධවේද එකල් හි මේවා මේ කය අතහැරයා කල අපි ව්‍යවහාර කරනවා. මොනවද මේ තුන ආයු ආයුය ආයුෂය කියලා ගත්තම අපේ ධර්මය හැටියට පින්වතුනි ආයුෂය කියලා කියන්නේ ජීවිත කාලයහෙම නෙවෙයි මෙතනදී. සාමාන්‍යයෙන් ආයුෂ කල්පය කියලා ජීවත්වෙන කාලයටත් ඒක භාවිතා කරලා තියෙනවා. නමුත් මේ සූත්‍ර දේශනා වෙදී සහ සූත්‍රවල අභිධර්මයේෙහි, ආයු කියන වචනය අපිට හම්බ වෙන කොට එයින් අදහස් කරලා තියෙන්නේ. එ තනා පරමාර්ථ ස්වභාවයක් මොකදද ජීවි තන්ද්‍රිය කියන පරමාර්ථ ධර්මය ඒ කොටස් දෙකක් තියෙනවා රූප ජීවි න්ද්‍රිය නාම ජීවි ඉන්ද්‍රිය මේ දෙකම කය අතහැරීමෙන් නිරුද්ධ වීමෙන් සත්වයාම් අරණයට පත්වෙනවා නාම ජීවි තන්ද්‍රිය නිරුද්ධවීම කියන එක කොහොමත් සිද්ධ වෙනවා රූප ජීවි තන්ද්‍රිය නිුද්ධ වෙන කොට නාම ජීවි ඉන්ද්‍රිය එක පාර නිරුද්ධව වෙනවා නෙවෙයි. ඉසලාම නිරුද්ධවෙන්නට පටන්ගනි රූප ජීවිත ඉන්ද්‍රිය. ඒ නිසා මරණය සිද්ධ වන්නේ රූප ජීවිත ඉන්ද්‍රිය නිරුද්ධ වීමෙන් කියලා ගත් අට කිසිදු වරදක් නෑ. නමුත් ධර්මය හැටියට විවරණය කරලා තියෙනවා නාම රූප ජීවි ඉන්ද්‍රීිය දෙකම නිරුද්ධවීම තමයි මරණය ලෙස සලකන්නේ කියලා. එනිසා ධර්මපරියායි හිටියෝතු නාම රූප ජීවිත් ඉන්ද්‍රිය දෙක අතහැරියොත් මේ කය. එදාටේ කයමියයනවා එම නැත්තං රූප ජීවිතන්ද්‍රිය නිරුද්ධවීමෙන් මේ කය මරණයට පත්ව වෙන. මොකද ජීවිතඉන්ද්‍රිය කියලා කියන්නේ කෙටියෙන් අපි තේරුන්ගත්තොත්. අපේ ශරීරෙහි තියෙනවා කර්මජ රූප කියලා කර්මය විසින් උපදවපු සියුම් රූප කොටසක්. ඒ රූප කොටස දිගින් දිගට නොනැවති හරම්පරාවසයෙන් පවතින්නේ. නොනැවති දිගින්දිගට පවතින්නේ තවත් එක්තරා රූප ධර්මයක උපකාරයේ නිසා ඒ රූප ධර්මයට කියනවා ජීවි තන්ද්‍රිය කිය ඒකත් කර්මය විසින්මයි උපදවන්නේ. නමුත් ඒ කර්මය විසින් කර්මජ රූප සහ ජීවි තීන්ද්‍රී ඉපදව්වාට මේ ජීවි න්ද්‍රිය උපන් නැට පස්සේ අතිරේක කෘත්තියක් සිද්ධ කරනවා මොකක්ද කර්මජ රූප ටික ශක්තිමත් කරවා. බලසම්පන්න කරනවා. ප්‍රබල කරනවා. ඒකට කින ආරක්ෂා කිරීම කිය. මොකක් දෙ ආරක්ෂාව රූපයක් හටගත්තම නිරුද්ධ වෙන. ඒක නිසා තවරූපයක් හටගන්න. තවරූපයක් හටගන්නු මෙම පරම්පරා පරම්පරාවසේ යනවා. මේ පරම්පරාව සිදෙන්න්න දෙ නැතුව බිඳෙන්න්න දෙන්න නැතුව නතර වෙන්න දෙ නැතුව දිගින් දිගට පැවැතීමට අනුබලදීම උපකාර කිරීම ශක්තිමත් කිරීමට කියනවා, කර්මජරූප පරපුර ආර්ක්ෂා කිරීම කියලා. එ නිසා කර්මජරූපයෝ ජීවිතයේ පුරාවට නොනෙසී පවතිනවා. ඒ නිසාම අනිත් රූපත් කුණුවෙන් නැතුව මිනාසවෙන් නැතුව හොඳට පවතිනවා. එනිසාම ජීවිතඉන්ද්‍රීිය කියන රූපය, කර්මජරූප විතරක් නෙවෙයි මුළු රූප සරීරයම. ජීවත් කරවන විනාසවෙන්නට නොදී මැරෙන්නට නොදී පවත්වන්නා වූ පිසේෂ ධර්මයක්. නාම ජීවිතන්ද්‍රිය ගත්තම චිත්ත පරම්පරාව නොසිදී නොකැඩී අවසන් නොවී දිගින් දිගටම පවතින්නට සිතක් සිතක් ගානේ ශක්තිමත් කරවමින් චිත්ත පරම්පරාව අකණ්ඩව පවත්වන්නා වූ චෛත සික ධර්මයක්. තමයි ජවිතේන්ද්‍රී පළිබඳ කෙටි විවරණය. හිළඟට උස්මා උස්මා කියල කියන්නේ තේජෝ දහතුව ඒකත් නිකං තේජෝ දහතුව නෙවෙයි නැ අපිට අපි සීත කාලිදි ගින්න ළඟට ගිහිල ශරීරයේ රත් කර ගන්නවා හම ත්තං ඊීටරගක් ගාවට ගිහිල්ල ශරීරයේ රත්කර ගන්නවා. මේ වගේම උස්සීත කාලෙ උෂ්ට කාලදි භායු සමීකරණයක් ගාවට ගි ශරීරයේ සිල් කර ගන්නවා. ැන් පහසු වෙලා ශරීරයේ නිමාගන්නවා මෙතැනත් තියෙන්නේ ත් තේජෝ දහතුවක් උස්මාව නමුත් මේ කතා කරන්නේ ප්‍රතිසන්ධයට හේතුවෙච්ච කර්මය සහ අවශේෂ කර්ම නිසා අපේ සන්තාන පවතිනවා එක්තරක් කර්මජ තේජෝ ධාතුවක් ඒ කර්මජ තේජෝ ධාතුව නිසා තමයි ශරීරය කුණුවෙන් නැතුව පවතින්නේ මියගිය සරීරෙ හි අපි දන්නවා උෂ්ණය නැතිවෙනව ටික වෙලාවකින් සිසිල් වෙනවා හිට පස්සේක දිරන්නට පටන් ගන්නවා කුණුවන්නට පටන් ගන්නවා එක ස්වභාවය මේ තේජෝ ධාතුව තියන කොට මේ සරීරය කුණුවෙන් නැතුව ජීවත්තරවන්නට පුළුවන් ඒ තේජෝ ධාතුව විශාල ආරක්ෂකය අපේ ශරීරයේ ඉන්න එක උපද වන්නේ කර්මය නිසා කර්මජය තේජෝ ධාතුව ඇතිකල් හි සරීරය හොඳර කර්මණ යෙව කාලයක් පවතිනවා කුණුවෙන් නැතුව විනාසනොවී පවතිනවා ඒකත් ජීවිතයට අතිශ්‍යයිම් උපකාරක ධර්මයක්. දෙකෙෙන්ම කතාකරේ රූප ධර්ම පිළිබඳව ප්‍රධාන වසෙන් මොකද ආුශය ප්‍රධාන වසයෙන් ගන්න රූප ජීවිතන්ද්‍රිය නිසා. ඊළඟට කිව වචනයක් විඤ්ඥානය විඤ්ඥාණයකයැන නිසිත සිත කිව්වාම ඕන තරංසිත් පහල වෙනන අපේ සන්තානීහි. මෙතන ප්‍රධාන වසයෙන් ගන්නේ ජීවිතයේ පැවැත්වීමට ජීවිතයේ අංගයක් ලෙස පවතින සිත. මොකදදේ ජීවිතයට කිරවනි භවය කියලා. භවය නොසිදී භවය මිනය මියයන්නට නොදී. භවයට කැඩන්නට නොදී දිගින් දිගට පරම්පරාවසයෙන් පවත්වන සිතට කියනවා භවේ අංගයක් වූ සිත, බවාංග සිත බවාංග සිත කියලා කියන්නේ අපේ සන්තානෙහි තියන එක ජීවිතයක තියන මූලචිත්තය ප්‍රධාන සිත ඒ භවාංග සිත උපදවන්නේ පික්මතුන ප්‍රතිසන්ධයට හේතුවෙච්ච කර්මය විසින් මේ බවාංග සිත පිළිබඳව යම් අවබෝධයක් ලබාගෙන තිබීම එක එක පැතිකඩවලින් අපි ජීවිතයට ප්‍රයෝජනවා බවාංග සිතෙහි තියෙන හැකියාවන් බවාංග සිත නිසා අපිට ලැබිලා තියෙන සීම සහිත භාවය අලුත් භවයක බවාන්ගේ හොඳ බවාංගයක් ඇතිකර ගැනීමට තියෙන උත්සාහය සහ මේ ජීවිතහි තියන වසඟයේ නැති අනාත්ම බව මේ සියල්ලම තේරුම් ගන්නට උපකාර වෙන චිත්තයක් තමයි භවාංග චිත්තය. නමුත් සාමාන්‍ය මනුස්සයාට මේ බවාංග චිත්තේ ඇති බව තේරුම්ගන්නට බෑ. ඒකතේරුම්ගන්නට නං සමාධිය ගොඩාක් දියුණු කරලා පූරුවේ නිවාසානුස්මතික් ඥානය බඳු. ඥානයන් ඇති කරගන්නට ඕනි. ඒ කෙනාට බවාංග සිත තමාන්ගේ බවාන්ගේ තේරුම්ගන්නට පුළුවන් වෙනවා. එහම නැති අයට සාමාන්‍ය ජනයාට බවාන්ගේ ඇති බව තේරෙන්නේ නෑ අනුමාන වශයෙන් සහ පොතපත කියවීමෙන් තමයි මෙසේකක් තිබිය යුතුයි කියලා අවබෝධඥානයක් පැමිණෙන්නේ. මේ බවාංග සිත යම් වෙලාවක අපේ සන්තානී නිරුද්ධ වඋනොත්. එදාට කියනවා සත්වයා මිය ගියා කියලෙක ැකිව්වේ, විඤ්ඥානං යදා ඉමංකායන් ජහති, යම් කලක විඤ්ඥානය මේ කය අතහරීද. බවාංග සිත උපදිනක නතරවේද. එදාට මේ කය මරණයට පත්වෙනවා සත්වයා මිය ගියා කියලා කියන. මොකදද මේ බවාංග සිත කියලා කියන්නේ. ධර්මය හැටියට පිවතුනි හැම සත්වයකුම උපදින්නේ එක ප්‍රධාන කර්මයක් හේතු කරගෙන. මේකට කියන උත්සද කිත්තනය කියලා තම් වැදගත් කරුණා. පුරාණයහි සාකේතනුවර උපාසකවරුන්ට ගැටලුවක් ඇති වුණා ුදුරජාණන් වහන්සේගේ ධර්මය හදාරණ කොට බුද්ධ දේශනාව තියෙනවානි කර්මය විසින් ප්‍රතිසන්ධිය දෙනවා කියලා. කර්මය විසින් සුගති දුරගති බවවලට ගෙන යනවා කියලා. ඒක ගන වාදයක් නෑ ඒක සම්බන්ධයෙන් භාවනාවනුත් තත්දැකීම ලබන්නට පුළුවන්. නමුත් ගැටලුව වනේ ඒ භවය ඇති කරවන්නේ එක කර්මයකින්ද, කර්ම බොහෝ ගණනකින්ද. එක එක කර්මයක් විසින් එක භවයට අමතරව බව බොහෝගමනක් ගණනක් ඇතිකරවිය හැකිද එක කර්මයකින් ඇතිවන්නේ එක භවයක් පමණයිද කරුණු හතරක්න හොඳර කල්පනා කරන්න. එක භවයක් ඇතිවන්නේ එක කර්මයකින් ද නානාකර්මවලින්ද ප්‍රශ්න දෙකයි. එක කර්මයකට හැකියාව තියෙන්නේ එක භවයක් ඇති කිරීමටද ඇත්ත එක කරමයකට බව ගණනක් ඇතිකරවිය හැකිද හක තමයි ගැටලු ප්‍රශ්න හතරයි. මේ ප්‍රශ්න හාර්රගෙන සාකේත නුවර හිටපුූ විශිෂ්ට මහා තෙරුන් වහන්සේලා වෙත එළඹිය. ඒ කතා ප්‍රවෞද්තිය කියවනකොට තේරෙන්නේ බුද්ධ පරනිර්වාණයෙන් පස්සෙ සිද වනාා ලෙසයි නමුොත් ඉස්තිරෝම කියන්නට බැහැ මොකද බුදුරජාණන් වහන්සේ හිටියනන් ඒ ප්‍රශ්නය වඋවහන්සේ ටළඟටත් එනවානි ඇත අනිකුත් ශිෂ්ට රහතන් වහන්සේලාත් ඒකට සහභාගි වෙනවනි එනිසා බැලූ බැල්මට පේන්නේ පසු කාලේන සිද්ධවෙච්ච සාකච්ඡාවක් ලෙස නමුන් මේ උපාසකවරු ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රශ්න කර සිටියා ස්වාමීනී බුද්ධ වචනය හැටියට ඔබහන්සේලා අපිට තෝරලා දෙන්න එක එක ජීවිතයක් ඇතිකරවන්නේ එක කර්මයකින් ද කර්ම ගණනාවකින්ද එකඒ කරමයට එක ජීවිතයක් ද ඇතිකරන්න පුළුවන් බොහෝ ජීවිත ඇතිකරවී හැකිද මෙත නැදිි පින්වත්තුන එක කර්මයක් කියන කොට අපි ස්සලම දැනගන්නට ඕන මේ කතා කරන්නේ එක ක්‍රියාවක් ගැන එහෙම නෙව. දැන් අපි ධර්ම දේශනාවක් කරනවාන මේක ධර්මදානමය ක්‍රියාවක්. දස කුසල කර්මපත නැත දස පුුණ්ඥ ක්‍රියාවසයෙන් බැලුවෝත් මේක වැටෙන්නේ භාවනාමය කුසලයට මොකද, ද භාවනාව විිනිර්මුක්ත වූ ධර්මශ්‍රවනයක් ධර්ම දේශනාවක් නැති නිසා. පුුණ්්‍ය ක්‍රියා වස්තුවලදී මෙය භාවනාවක්. තවත් බෙදීමකද මේක දානමය පුුණ්්‍ය කර්මයක්, ධර්මදානයක්. ඒවිදිට බැලුවම මේක විශිෂ්ට කුසල කර්මයක්.ඒ දේශකයා සිද්ධ කරන. ශ්‍රාවකයොත් එහෙමයි ධර්මශ්‍රවනය කරනවා. මේ අවස්ථාවේදී මේ හිතක් පචනයක් වචනයක් පාස. හිතන හිතන වාර්යක් පාස කුසලසිත් ඇතිකරගෙන කොහොමද මේ ධර්මය කියන්නේ මොකද ඊළඟට කියන්නේ ආදී ලෙසට දේසකයාට හිත් පහල වෙනවා. ශ්‍රාවකයක් කියන කියන වචනයක් ගැඹරින් විමස විමස මොකදදමින් අදහස්කරේ කලින් ීවේ මොකද ඊට පස්ස කියන්නට යන්නේ එක අදහස මොකද්ද දී ලෙසට සහ ඒ සූත්‍රවල තිබූ කරුණුව එක ගලප ගලපා ගැඹුරරිින් මේ ධර්මේශ්‍රවණය කරන. ලයි සිත් බොෝ ගණනක් පහළ වෙනවා මේ සියලුමසිත් ධර්මශ්‍රවනමය කුසලය, ධර්ම දේශනාමය කුසලේ. ආරාධනා කරපු අවස්ථාවේ පටන්ම ධර්මස්්‍රවනයට පූරුවසිත් පහළ වනා. අවසානයේ පින් අනුමෝදං කරන එක දක්වාම ධර්මස්ශ්‍රවනමය කුසලේ, ධර්ම දේශනාමය කුසලේ. එතකොට මේ ධර්ම දේශනාව නැත්තං, ධර්මදාානමය පුුණ්්‍ය කර්මය, එක ක්‍රියාවක් එක පුුණ්්‍ය කර්මයක් එක කුසල කර්මයක් නමුත් මේ ප්‍රශ්නයේදී උපාසකවරුුව හපු එකේ කුසලය කියලා කිව්වේ හෙම එකක් නෙවෙයි. දැම් මේ බණ කියනකොට ලක්ස කෝටි ගණනක් කුසලසිද පහළ වෙනවා නං එතන කර්ම ලක්ස කෝටි ගණනක් සිද්ධ වෙලා තියෙන. ඒ සියල්ලම එකතු කරලා තමයි එක ධර්ම දේශනාමය කුසලයක් ලෙස සලකන්නේ. එකට කිනවා කර්මිහි ඒ කත්වය කර්මය කත්වය කියලා ඒවගේ කෝසලයක් සම්පූර්ුණාම තමයි කර්ම පත භවට පත් වෙලා විපාක ලබා දෙන්නේ විසේසිය ඒ වැදගත්වෙන්න අකුසලයට සතෙක් ඝාතනය කරන අකුසලය කර්මපතයක් වන්න සතා මැරෙන තැනටම යන්න එපැයි අකුසල් සිත් ගොඩාක් පහල වෙන නමුත්ඒේ මැරුුණම තමයි කර්මපතයක් වෙලා අපාය ගාමී භාාවය ඒ සියලුම සිත්ත්වයට ලැබෙන කරමයට දායක වෙච්ච සියලුම සිත්වලට අපාය ගාමී ශක්තිය හිමියනු. එවිදිහට මේ එක ධර්ම දේශනාමය කුසලයක් වනක් මෙතන කුසල සිත් රාසියක් පහළ වෙලා තියෙනවා. මේ එක එක කුසල සිතක තියෙනවා විශේෂ චෛතසිකයක් චේතනාව නම්මු.ඒ චේතනාව තමයි මේ ධර්මාදේශනාමය ධර්මශ්‍රවන මෙය කුසලය ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්නේ එත මේ චේතනාවට තමයි කර්මය කියලා කියන්නේ චේතනාහම් භික්්ගවේ කම්මං වදාමී කියල කිව්වන චේතනාව තමයි මෙතන කර්මය වන්නේ. එතකොට සාකේතනව රුපාසකවරු හපු ප්‍රශ්නය තමයි මේ ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට පහළ වෙච්ච එක එක චේතනාවක් ගත් තම එක එක කර්මයක් ලෙස සැලකුවා. එම සලකනටත් පුළුවන් කර්ම ප්‍රත්ති වසයෙන් ගත් තම එෙමනි එනිසා එක එක චේතනාවක් ු චේතනාවක් හෝ අකුසල චේතනාවක් මේ එක චේතනාවක් අරගෙන තමයි ප්‍රශ්නය ඇහුවේ. එක එක භවයක් ඇති කරවන්නේ එක කුසල චේතනාවකින්ද එහම නැත්තං කුසල චේතනා රාශියකින්ද එතකොට තෙරුන් වහන්සේලා දීපු පිළිතුර තමයි එක අඹ ගහක් ඇතිවන්නේ එක අඹ ඇටියකින් සේ එක එක භවයක් ඇති වන්නේ එක කර්ම චේතනාවකින් ඊට පස්සෙ ප්‍රශ්නය එක කර්මචේතනාවකට බව එකයිද බව ගොහෝ ගණනක් ඇති කරවිය හැකිද එකාඹ ඇටකට ලබාදිය හැකි එක පැලයක් සේ එක චේතනාවකෙන් එක භවයක් පමණයි ඒක ඒ කාලි තිබිච්ච උපමාවකින් කියලා තියන්නේ මහරරිටම දන්න නෑ සමහර විට අද තියෙන තාක්ෂණය අනුව ඒ ඒ බීජවලින් පැල බොහෝ ගණනන් බාගන්න තාක්ෂණ තියෙනවා වෙන්නට පුළුවන්. නවත් මේක තමයි ධර්මය ලබාදීල තියෙන උපමාව එක අඹ හටගන්න එකම් බෑටයකින් එකම් බෑටයකින් හට ගන්න එක අඹ ගහයි දෙපැත්තම කිවා ඒ වගේ. එක එක භවයක් ඇති කර වන්නේ එක කර්මචේතනාවකින් එක කර්මචේතනාවකින් ඇති කරවිය හැක්කෙත් එක භවයක් පමණයි. දැන් ඔන්න එක දානයක් දෙනකොට කර්මචේතනා දහස් ගැනම් පහළ වෙනුවනේ ලක්ස ගනම් පහළ වෙනවානි සමහාර විට අවස්ථාවක් තියෙනවා. මේ එක දානයක් නිසා වාසනාවන්ත වුනොත් සුගතිය හි, ලක්ස කෝටි වර උපදින්නට පුළුවන් ඇයි චේතනා එක ඒ චේතනාවකින් ප්‍රතිසඳි දෙන්න පුළුවන් නිසා. අනි පැත්තරත් එහෙමයි. එක බරපතලකු සලයක් සිද්ධ කරලා ඒ චේතනාව නිසා අනේක වාරයක් අපායි ඉපදිලා දුක්විනින්නට විපාක විඳින්නට සිද්ධ වෙන්නට පුළුවන්. එක කර්මයක් නිසා චේතනා බොහෝගරණනක් තියෙනවා ඒ නිස. ඒ අනුව තමයි සමහර අපිට දේශනා හම්බුවවෙන්නේ එක මලක් පූජා කරලා මෙච්චර වාර ගණනක් සුගතිහි හිඉපදුනා ආදී ලෙසට. ඉති එතකොට මේක තේරුම් ගන්නට ඕනේ දැම් බලන්න එක චේතනාවක් දාම පොඩි කාලය පවතින්නේ. මේ එක කර්ම චේතනාවක තියෙනවා එක් තරා හැකියාවක් කර්මය තියෙනව හැකියාවක් එක සීම සහිතයි මොකද කර්මය තාව කාලිකයින කර්මය අනිත්‍යයින එක එක සිතක් ඉපදිලා නිරුද්ධ වෙනවානි. නිරද් වෙන අනිත්‍යව වූ ධර්මයක සීමා රහිත ශක්තියක් තියනට බෑ එක ප්‍රායෝගික නෑ ඊළඟ කරන තමයි අද දන් දෙෙනවා හෙට ඊට වඩා හොඳර දෙන්නට පුළුවන් හෙට මීට වඩ හොඳට බන කියන්නට පුළුවන් මීට වඩා හොඳින් ධර්මශවනය කරන්න පුුවන් එකකක් කියෙනවා කලින් චේතනාව සර්ව සම්පූර්ණ නෑ කලින් චේතනාව තව දියුණු කරන්න පුළුවන් කියන්න ඒ හැකියාව පරිපූර්ණ නැහැ කියන එකන ඒනුත් කියවෙනවා හැකියාව දියුණු කරන්න පුුවන් හැකිිය අ විසීම සහිත භාවය මේ එක කර්ම චේතනාවක් ඔන්න ප්‍රතිසන්ධයක් ලබා දෙෙනවා කොහොමද ප්‍රතිසන්ධිය ලබා දෙන්නේ කර්මය ඉදිරිපත් වෙන්නට ඕන ප්‍රතිසන්ධයක් ලබා දෙන්නට ප්‍රතිසන්ධයක් ලබා දෙනවා කියන්නේ පින් වතුනි සුළු පටු කරුණක් නොවී ප්‍රතිසන්ධයක් ගත්තම දැන් අපි සසර කන ජීවත්තන්නේ සසර ගත්තම ස්කන්ද ඉපදෙනවා නිරුද්ධ වෙනවා පරම්පරාවශයෙන් පවතිනවා. දැවනන් අපි හිතමමුකෝ එක භවයක අවසාන සිත පහළ වනා කියලා ඒකට නත් චුති සිත කියලා ඔන්න සත්වයා මිය යනවා මෙය යන කොට මේ චිත්ත සන්තතිය හරි නම් නතර වෙන්නට ඕනි එහෙම නතර නොවී මේ චිත්ත සන්තතිය දිගින් දිගට පැවැත්වීම ආසාවක් කැමැත්තක් අපේ සන්තානිහි තියෙනවා ඒකටකිෙනවා බවතෘෂ්ණාව කියලා නැත්තන් තෘෂ්ණාව කියලා. මේ තෘෂ්ණාව හේතුකරගෙන පුරාණය කරපු කර්මයක යම් කිසි සක්ති විශේසයක් ඉදිරිපත් වෙනවා මේ චිත්ත ප්‍රවාහය ඉදිරියට අරගෙන යන්නට මොකද වන්නේ ඉදිරිපත් වීම යනු අවකාස ලැබීමක්. ඒ කියන මෙහෙමයි. යම් කිසි භවයක් පවතිනවා යනු, ධර්මය හැටියට යම් කිසි කර්මයක බලයක් ක්‍රියාත්මක වීමක් එක භවයක් ඇතිකරවන්න එක කර්මයකි. හිතන්නට එපා එක කර්මයකින් භවයක් ඇතිකරවනවා කියන්නේ අපි දැන් උදාහරණයකට බෝලයක් විසි කරනවා කියල හිතන්නකු ඒ බෝලය විසි කරාට පස්සේ මුලින් අතින් තල්ලුවක් දැම්ම ඊට පසේ දිගටම බෝලය විසින් යනවනි එහෙමවන එකක් නෙවෙයි කර්මයක් විසින් ජීවිතයක් ඇතිකරවනවා කියන්නේ මුලු ජීවිත කාලය පුරාවටම ඒ කර්මයේ ආනුභාවයයි වැඩ කරන්නේ ප්‍රධාන වශයෙන් ඒ කර්මය තමයි ප්‍රතිසන්දිි දීපු කර්මය තමයි ජීවිතයහි ජීව රුදිරය ජීව ඉන්දනය කර්මය අවසන් වෙනකොට මේක අවසන් වෙනවා සම්පූර්ණ ජීවිතය වසගට ගන්නවා මේ කර්මය විසින්. ඒ කර්මය තමයි මූල චිත්තය ඇති කරවන්නේ. ඒ කර්මය තමයි බොහෝ කර්මජරූ පත් ඇති කරවන්නේ. ඒ නිසා ඔන්න දැන් යම් කිසි කෙනෙකුගේ ජීවිතයක් පවතිනවා යනු එක කර්මයක් අවකාස ලබලා විපාක ලබා දීම. තවත් කර්ම විපාක දෙන්නට පුළුවන් හරිවාර වශයෙන් ප්‍රධාන වන්නේ ප්‍රතිසන්ධි දීපු කර්මය දැන් ඔන්න මැරෙනකොට වන්නේ මොකක් ද ඒ කර්මය අවකාසේ දැන් නැතිවෙන්න යන්නේ එයාගේ කටයුත්ත ඉවරයි. මොකද ධර්මයේ හැටියට සාකේත ප්‍රශ්නය විස්තර කරා වගේ කර්මය දැන් ජීවිතයක් උපදවලා ජීවිතයක් පවත්වලා තමන්ගේ කටයුත්ත සිද්ධ කරලා අවසානයි දැන් ඔන්න ඒ කර්මයේ තැන තවකිෙනෙක් අරගන්නට ඕනි. එකකි තාම වැදගත් කරුණක්. නිකං හිතන්න අපේ ජීවිතයේ පවත්වන්නේ එක කර්මයක් විසින්. ඒ කර්මය දැන් ඔන්න කටයුත්ත සිද්ධ කරලා අවසන් වෙනවා එතකොට කියනො මරණය කියලා. එක කර්මය හැකිය අවසන් වී මුොහෝ වෙන හේතුවක් නිසා වෙන්නට පුළුවන්. නමුත් දැන් එයාගේ අවකාස ලැබීම ආහාවර වෙන්නට යන්නේ. අහවර වෙන්නට කලින්ම තව කර්මයක් ඒ තැන ගන්නට ඉදිරිපත් වෙනවා ඒක හරියට නිකං රටක ජනාධිපතිකින් එක්ගේ දුරකාලේ අවසන් වෙනකොටව හිිට්ටු වෙලා චන්දර තවයි ඉදිරිපත් වෙනවාන තැන් හිතන්න ඔක එක දුරකාලයයි තිබුණ කියලා උපකල්පනය කරන්න යගේ දුරකාලය අවසන් කරගෙන යනකොට ඒ අවසන් වෙන්නට කලින්ම තව අපේක්ෂක ඉදිරිපත් වෙනවා දුරය ගන්නට සඳහා ඔන එක් කෙනෙක් දිනවා එක්කෙනෙක් ජෑග්‍රහණය කරවා මිනිස්සුන්ගේ මනාපේ චන්දය අරගෙන මොකද වෙන්නේ අරෙන අරකෙනාගේ දුරය අවසන් වෙනමාත් සමගම අනිත් කෙනා දවුරුන් දීලා වැඩ කටයුතු බාරගන්නවා සාමාන්‍ය නං වෙන්නේ අනිත් කෙනා දියවරුන් දෙනකම්ම කලින් කෙනාගේ දුරකාලයේ පවතිනවා එක කාලයක් යන්නට පුළුවන් සමහන් රටවල ඒ වෙත් ම පමාව ලිස ගන්නට ගත්තයක උපමාවතේරුන් ගන්න යම් කිසි කර්මයක් තමන්ගේ කෘතිය සිද්ධ කරමින් ඉන්න කොට තවත් කර්මයක් එකකුත්තේ අවසන් මෙන්නට යන්නේ තවත් කර්මයක් ඉස්මතු වෙනවා ඒ තැන ගන්නට සමහරලාට ගොඩාක් කලින් ඉනං ඒ කර්මය අවස්ථාව ගන්නට පුළුවන් ඒ යන්න අප ඉංග්‍රීසිය ෙන වේටිං ලිස්් එකටක් කෙනෙ කෙනවා ගොඩාක් කර්ම තියෙනවා අවස්ථාව ලබා ගන්න නමුත් එක කර්මයක් අවකාසය ලබනවා ගුත්ර නිකාය දැක්වන සූත්‍ර අටුුවාවක දඳහන් වෙනවා සමහර සත්වයන්ගේ පින් පෞද් දෙකම තැරලා තියෙන අයගේ පින පව කියන කර්ම දෙකම ඉදිරිපත් වෙන්නට පුළුවන්ලූ ප්‍රතිසන්දිය ලබා දෙන්න ඒ වෙලාවෙ හරිට උපමාවත් දක්පලා තියෙනවා දසක නිපාත් අටුවාවි හරියට මල්ලව පොර කරුවෝ දෙන්නේෙක් යුද්ධ කරන්නා වගේ මේ දෙගොල්ල අතර කර්ම දෙක අතර තරගයක් ඇති වෙනවා ඒකෙන් යම් යම් හේතුවන් මට කුසල කර්මය ඔහු අකුසල කර්මය ඉදිරියට පත් වෙලා අන්න ප්‍රතිසන්දයේ සුදුසු පරිදි ලබා දෙනවා. අටවාවිත යන විකරණයක්. මේ විදිහට පින් ඔතුන කලින් ජීවිතය දැ මේ ජීවිතය කර්මය විපාකදිදිී යනකොට විපාක දෙවා කියන කිී ළඟට බස්තර කරගන්නට ොනි මොක් ද කිව්ව කියලා විපාකය කියලා. දැ මේ කර්මය මේ ජීවිතය පවත්වාගෙන යනකොට තවකර්මයක් ඉදිරිපත් වෙනවා. තැන ගන්නට බොඩාක් වෙලාවට මේක සිද්ධ වන්නේ මරණයට කෙට්ටු වෙලා ගරුක කර්මයක් කරොත් එහෙම කරපු අවස්ථායිම අනිත් කෙනන අවකාස ලබනවා ඊට පසේ බොහෝකල්වා ජීවත්වෙනට පුළුවන් එකනෙ මවමැරීම පියාමැරීම වගේ උනාම ඒ ගරුක කර්මය ඒ වෙලාවෙම අවකාස ලබන්නේ වෙන කෙනෙට්ට ප්‍රතිභානය කරන්න බැරි පරිදි එනිසා මොකද වෙන්නේ අන්න වාරයෙන් නිරයට නියම වෙනවා ආනන්තරීය කර්මය මරනාසන්නන්නේ මතක් වෙලා මතු වෙලා එනවා නෙවෙයි කරපු අවස්ථා විදීම අවකාස ලබනෝ. ලැබුවට පස්සෙ කිසිම ක්‍රමයකින් ප්‍රතිභානය කරන්නට බෑ. එනිසා තමයි ඒ කර්මය අපේ ධ්‍යාන අභිඥා සියල්ලම යටපත් කරලා එහෙමත් නැත්තම් වලක්වලා ඒ කාන්තිෙන් දුගතියට අරගෙනයන්නට සමර්ථවන්නේ. ඉතිං අරවිදිහට යම් කිසි කර්මයක් අවකාස ලබනවා. පළමු කර්මය ක්‍රියාත්මක වෙවී තිබෙන කොටම. අවස්ථාවදී පුරාණ කර්මය එක හරියට දැ ජනාධිපතිතුමමා ක්‍රියාත්මක වෙනකොට වෙන කෙනෙක් අපේේක්ෂකත්වයට පත් වෙලා ඔන්න ජයග්‍රහණය කර. ඉංග්‍රේසිය කියනලට ප්‍රසිඩට් ඉල්ෙක්් කියලා ඇමරිකාවහෙමනං එයා ජයග්‍රහණය කළ මාස කීපයක් ඉන්නවා. එයා දැන් ඊළඟට එන්න එනය සූදානම් වෙලා සුදුස්කන් ලබලා ඒ වගේ ඔන්න කර්මයක් ඉදිරිපත් වෙලා ඒ කර්මය දැන් විපාක දෙන්නට සූදානම් කලින් කර්මය තාම පවතිනවා මේක මරනාසන්නන්නේ සිද්ධ වෙන සිදුවීමක්. වන්න මොකල් දර පල මුකර්මය අවසන් වෙනකොට අන්න චෘතිචිත්තේ නිරුද්ධ වෙනවා. ඊළඟට ඊළඟ මොහොතේ දීම ඉදිරිපත් එච්ච කර්මය නැත් අංකර්ම ශක්තිය අලුතෙන් සිතක් ජනනය කරනවා ඒකට කියනව ප්‍රතිසන්දිීහිත කියල. ඇයි ඒ සිත ජනය වනේ කර්මයින්. ජීවත්වීමේ ආසාව නිසා. ීවත්්වීමේ ආසාාව අප්‍ර හීනව අපේ සන්තානයේ පවතිනවා ඒක මේ හිතේ පවතින තෘෂ්ණාවක් ගැන නෙවෙයි අප්‍ර හීනව අනුසේව පවතින තෘෂ්ණාවක්. ඒ තෘෂ්ණාව විසින් හරියට උපමාවකට ගත්තොත් කර්මය ඉදිරියට තල්ලු කරන්නසේ මේ ඕනෑකම බලවත් කැමැත්ත ආසාව ජීවත්වීමේ ආධ්‍යහාසය නිසා අර තව කර්මයක් ඉදිරිපත් වෙලා ඒක පළමු කර්මය අවසන් වෙන කොටම ඒ තැන අරගන්නෝ පළමු කර්මයට බැහැ නැවත දික් ගැස්සන්න හරියට දෙවැනි දුරයට ඉල්ලලා දිනලා ඉල්ලලා ජනාධිපති කෙනෙක් දුරේ දිගස්ස ගන්නවා වගේ පළමු කරමයට බැහැ දැම් මොකදේ කර්මය සම්පූර්ණ ශක්තිය වැය කරනවා තමන්ගේජී පළමුජි ඇතිකරපු ජීවිතය සඳහා ඒට පස්සේ පුළුවන් ප්‍රෘත්ති විපාක ලබා දෙන්න උපස්තම්බන විපාක ලබා දෙන්න උපපීලක උප ගාතක විපාක ලබා දෙන්න නමුත් ජීවිතයක් ඇති කරවන්නට බෑ ජීවිතයක් ඇතිකරවීම තමයි කර්මයේ තියෙන භාරධූර කර්තාවය එතකොට ඔන්න දෙවැනි කර්මය දැන් ඉදිරිපත් වෙලා ඒළඟ මොහොතේදීම ප්‍රතිසන්ධියය ඇතිකරන මොකක්ද ප්‍රතිසන්ධියය ඇතිකරවනව කියලා කියන්නේ දෙවැනි කර්මය විපාක දෙනවා කියන එක ොකක්ද විපාක දෙනවා යනු. තවත් නාම රූප සන්තානයක් ඇතිකරවනවා. සිතක් ඇතිවෙනවා අලුතෙන්ම සිතක්. ඒ සිත පින්වතුනි කලින් ජීවිතයේ තිබිච්ච අවසාන චෘති සිතට සමානනෑ. ඇයි ඒ. වෙනෑමම කර්මයකින් එපදුනේ. කලින් ජීවිතය පැවැත්වේ වෙන ක්තරා කර්මියයකෙන්නේ. ඊළඟ ජීවිතය තවත් වෙනම කර්මයකින්. බැරිවෙලා හරි, එකම ධර්ම දේශනාමය කුසලයෙන් චේතනා දෙකක් එකළඟ එකළඟ ජීවිත ඇති කරව්වොත් බහෝදුරට ඒ සිත්වල සමානත්වයක් තියෙ මොකද එකම ක්‍රියාවක යේදිච්ච සිද්ධකක් නේ. එකම ක්‍රියාවකයජිත චේතනා දෙකක් නේ නමුත් දැන් හිතන්න අපි යම් කිසි ඉතාම උත්කෘෂ්ට කුසල කරමයකින් ප්‍රතිසන්ධාර ගෙන ජීවත් වෙලා මරනාසන්නේදී තිකත් දුර්ුවල කුසල කරමයක් මතු වනා කියලා ඊළඟ භවය ඇති වෙනවා අලුත්සිතක් හසිට ඇතිකර වෙනම කර්මයකින් හිතන්නකෝ වෙනම කුසලයක් කරන කොට පහළවෙච්ච කරමයක් කියර ටිකක් නිදි මතයේ දුරුවලව කරපු කුසලයක් කියලා ඒකින් ඇතිකරවන්නේ තරමක් දුර්ුවල ප්‍රතිසන්ධයක් ඒක නිස ඇතිකරවන කර්මජ රූපත්ම් එතරම් ප්‍රභාස්වර මදි අන්න අලුත් ජීවිතයක් හටගත්තා දැම්ම දෙවැනි කර්මය මොකද කරන්නේ ප්‍රතිසන්දී ඇතිකරවල පැත්තකට වෙනවා නෙවී. මේ දෙවැනි කර්මයේ පින්වතුනි මැරෙනකං ඒ ජීවිතයේ අවසන් වෙන කං. ප්‍රතිසන්දී හිත බඳු සිතක් නැවත 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 ඇතිකරවනවා. කර්මජ රූපත්න් මරණය දක්වාම ඇතිකරවනවා. මේ විදිහයට ඒ ජීවිතයේ දිගින් දිගට පවතිනවා ඒ කර්ම ශක්තිය පවතිනතා කල්. ඒ දෙවනි කර්මයේ හැකියාව පවතිනතා කල්. එකම සිතක් ප්‍රතිසන්දි සිත බඳු සිතක්. එකම සිත නොවෙයි ඒ ඒ සිත බඳු තවස්සිත් නැවත නැවත ඇති කරවනු. ඒ සිත්වලට කියනවා භවාංග සිත කියලා. කර්මය තමයි මෙතන මූලිකයා. කර්මය තමයි මේක ඇති කරවන්නේ. ඒ කර්මය විසින් මේ බවාංග සිත් ඇති කෙරේවේ නැති නං. මොකද වන්නේ ඒ කර්මයට අවකාශ නොලැබීයෑමක් ලෙස සලකෙනවා එතකොටඒ භවය නිරුද්ධ වෙනවා. එනිසා මේ බවාංග සිත තමයි කර්මය විසින් ඇතිකරපු භවය දිගින්දිගට දිග්ගස්වමින් කර්මය විසින්ම පවත්වන උපාන්ගය. ඒ සිත පැවතීම නිසා බවය දිගින් දිගට පවතිනෝ. හැබයි ස්වභාව ධර්මය නියමයක් ලෙස, ඇතන් චිත්ත නියාමය ලෙස මොකදවන්නේ මේ බවාංග සිතම දිගින් දිගට දිගින් දිගට හටගෙන පවතිනවා නොවී. ඒ බවාංග සිතට තවතව අරමුණු හැපෙනවා. අරමුණු එළඹෙනවා අරමුණු පැමිණෙනවා. ඒ පැමිණෙන අරමුණු අනුව බවාංග සිතට වඩා වෙනස් වූ සිත් හටගන්නවා. හැබැයි මෙතන කරුණක් දැනගන්නට ඕනි. මේ බවාංග සිතට හැපිලයම් අරමුණක් සිත් හටගන්නවා නං. ඒ සිත් හරියට බවාංග සිත අගින් පැන නගින්න වූ සිට්ටිකක්. වෙන වෙන සිත් හටගන්න කොට බවාන්ගේ නතර වෙන්නට ඕනේ මොකද එක වර සිද් එකක් පහලවෙෙන් නැති නිසා. ඔන්න දැම් බවාංගෙ සිතත් හටගත්ත කෙ හිතන්නකු මුලින්ම තේරුම් ගන්න ඕනේ කලින් භවේ බවාන්ගේයට වඩා වෙනස්. අලුත් බවාංගයක් ඒක ලොකූ වෙනස්කමක් සිද්ධ වෙනවා ඒ පස්සය පැහදිදිි කරගමු. දැන් ඔන්න බවාංග සිට්ටික පහල විවී පහ විී යනවා වාංග සිතට අරමුණක් තියෙන ඒ තමයි කලින් ජීවිතයේ මරනාසන්නේදී කර්මය හේතු කරගෙන හෝ වෙන කරුණක් නිසා අපිට ඉදිරි පත්වෙච්ච කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන අරමුණ ඒක ප්‍රකට නැහැ ඒ ප්‍රකට නැතිවීමත් එක්තරාවිදික ප්‍රයෝජනයක් මොකද හේතුව කරුණක් කියලා ගියොත් එහෙම ඒ බවාංග සිත තමයි පින්වතු නිදං ඉන්නකොට පහල වන්නේ බවාංග හිතේ අරමුණ ප්‍රකට වනා නං නිතරම හිතර පැහැදිරිවුනා නං මොකද වෙන්නේ නිදාගෙන ඉන්නකොටත් අරමුණ පෙනි පෙනී තියෙන්නට ඕනි ඒ වගේ ගත්තම එෙනම් අර සුවදායි නින්දට පොහ බාධාවන්නට පුළුවන් ඉති ඒ නිසා නමුත් ඒ බවාන් හිතර අරමුණක් තියෙනවා ඒ අරමුණ ප්‍රකටනය අතිශේෂයුම් ඒක සැබයිම්ම සත්වයාති ඉතාම ප්‍රයෝජනවා එකතකින් බැලුවම් තින් කහොම හරි මේ බවාංග සිතටත් යම්සිියුම් අරමුණක් තියන අප්‍රකට අරමුණක් ඒ අරමුණ ගනිමින් මේ බවාංග සිත නැවත නැව හටගන්න ඕන තත් අමුණු ඇවිල හැපෙනවා. ඒ අරමුණ ඇවිලා හැපුණම මොකද වෙන්නේ තවත් අලු සිත් හටගන්නවා හැබැයි මේ සිත් හටගන්නේ බවාංග චිත්ත පරම්පරාව අගින්. එකත් ඉසලා තරු ගන්න ැයි සිත කියනෙ එක විහර තියෙනවා නිවේ ඉපදනවා බිඳෙනවා තව සිතක් හටගන්නවා ඉපදනවා එකත් බිඳෙනවා තව හිතක් කටගන්නවා බඳෙනවා දිගින් දෙකට පරම් පරාාවසයෙන් පවතිරවා මේ බවාාංග සිත් සියල්ල උපදවන්නේ පිගතන අරි ප්‍රතිසන්දිී දීපු කර්මය මේ හැමත් බවාංග සිතක් උපදවන්නේ ප්‍රතිසන්්ධීපු කරමය ඉතින් ඒ බවාංග සිතර අරමුණක් හැපුණාම අලුත් අලු සිත් හටගන්නවා ඒ අලු සිත්වලින් අලුත් අරමුණ තේරුම් ගන්නවා හැබැයි අලුතිෙන් හටගන්න සින් බවාංග සිත අගින් හටගන්නවා බඳුවටයි හටගන්නේ. පවාංග සිත අනුවයි හටගන්නේ. බවාංග සිතකට අනුගත වෙලයි හටගන්නේ. ඒ නිසා බවාංග සිතේ තියෙන යම් යම් හැකියාවන් ගුණාත්මක භාවේවල් ඒකට බලපානෝ. එකට හොඳ උපමාවක් ගන්නකු හක්මාක් කීපයකින් අපි තේරුංගමු. දැන් ඔන්න පසුව හටගන්න සිත්වලින් තමයි අපි ඔන්න ක්‍රියා කරන්නේ. අපි ඔන්න කරුණක් තේරුම් ගන්නවා. බණක් අහනෝ. ඉගෙන ගන්නවා. භාවනා කරනවා. කායික වාචසික මානසික කුසලා කුසල කර්ම සිද්ධ කරනවා. මේ විදිහට භවාංග සිතෙන් පැන නගෙන අලුස් සිත්වලින් අපි කටයුතු සිද්ධ කරනවා. මේ කටයුතුවල තියන හැකියාව ගුණාත්මක භාවය ආදයට, බවවාංග සිත ලොකුවට බලපානො මොකද ඒ සිතෙන් තමයි මේක පටන් ගෙනතිය එකනේ උපමාවට ගමු කවුරු හරි කෙනෙ මීටර් සයේ දාවන තරගයකට යනවා කියලා මීටව සිය දාවන තරංගයකට එකතාම අමාරු ක්‍රඩාවක්නේ මීටර් සීය දනවා කියන එක ඒ සඳහා හොඳ ශරීර ශක්තියක් තියෙන්න්නට ඕනි හොඳ මස් පිඩු තියෙන්නට ඕනි විශේෂයෙන් පා දෙක බොහොම ශක්තිමත්ව තියෙන්නට ඕනි අදාළ ආහාර පාන අරගෙන වයිටමින්නාදී අරගෙන හොඳට ශරීර ශක්තියක් තියෙන්න්නට ඕනි. පුහුණ වෙලා තියෙන්න්නට ඕන. මානසික සත්වය හොඳ නිරවල්ල තියෙන්න්නට ඕනෙ මේ හැම එකක්ම අවශ්‍යයි. දැන් ඔන්න කවුරුුවරි කෙනෙක් සාමාන්‍ය පුද්ගලයේ ගමේ ගෙදරක සාමාන්‍යෙන් ඉන්න කෙනෙක්. ඒ මීට සිය දුවන්නට ඔොලිම්පික් යනවාටල සූදානම් වෙන. එතට අපි මොකද කියන්න. අපි අනිවාරයෙන් කියනවා කමක් නැහැගයාට යන්න පුළුවන්නං. ඔබ අනි වාර්යෙන් පරදිනවා මයි. හේතුව ඔබගේ කයට බැහැ තත්පර දහයට අඩුවෙන් හෝ තත්පර කොළහට අඩුවෙන් මීරසිය දුවන්න හේතුව මොකද ඔබගේ කයියට සුදුසු නෑ. ඒ තරම් මස්පිඩු ඔබේ ශරීරයේ නෑ. ඒ තරන් ශරීර ශක්තියක් ඔබට නැහැ. ඔබඒ වගේපුහුණු වෙලා නෑ.ඒ නිසා අරවගේ ජවසම්පන්න මිනිස්සු ඉදිරියේ දව් අට ඔබට කිට්ටවෙන්නටත් බැහැ. තරගෙන් ඔබ පරදිනවා මයි. අපි ස්තිර වසේම අපිට කියන්නට පුළුවන්. ඇයි හේතුව ඔහුගේ කය සුදුසු නැහැ තත්පර දහයට මීට්‍රසිය දුවන්නට. ඒවගේ තමයි පිංගතුනිී. අපේ සන්තානයේ පහල වෙන බලවත්සිත් ජවනසිත් ක්‍රියාමය සිත් කටයුතු සිද්ධ කරන සිත් පැන නගින්නේ මේ බවාංග සන්තානය මතින්. බවාංග සන්තානය කෙරෙන් බවාංග සන්තානයෙන් ඒක ඇතුරේ හැඟවිලා තිබිලාව නෙවෙයි නමුත් බවාංගසන්තානය අගින් තමයි මෙම හටගන්නේ.ත බවාංගේ තමයි මූලචිත්තය ඒ බවාංග සිතෙහි ධාරිතාව හැකියාව ගුණාත්මක බව කෙතෙක් ද ඒ මට්ටමට අර ජවනසිත්වල ගුණාත්මක භාවයක් සිද්ධවෙර. දුරුවල භවාංගයක් නං කවදාවත් ඉතාම ඉහල මට්ට මේ ජවනසිත් හටගන්නට බෑ. ඉහැල මට්ට මේ ජවනසිත් හටගන්නට අවශ්‍ය නං ඒ බවාන්ගේ ප්‍රභාස්සවර භවාංගයක් වී තිබිය යුතුමයි. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ ප්‍රතිසන්ධි දීපු කර්මය ස්වභාවය අනුව බවාන්ගේ තත්වය තීරණය වෙනුන් එක පැහැදිලිනි. කර්මය තත්ත්වයට විපාකයන කම්ම සරික්ක තහාවයනි අපි දුරුවල බීජ වැැපපුරුව දුරුවල අස්වැන්නක්නේ අයහපත් අස්වැන්නක්නේ ඒ විදිහට කර්මයේ ස්වභාවය අනුව භවාංගි හිතේ ස්භාවේ තීරණය වෙන. නැන් අපි උපමාවකට ගමුකු අකුසල කරමයක් මරනාසන්න ඉදිරිපත් වනාා කියලා අර විදිහයට මොන වගේ භවාංගයද අකුසල විපාක භවාංගයක්. කොහිද උපත්වය සතර අපායේ. ලෝකෙ ප්‍රේත ලෝකයේ නිරයෙහු අසුරකායි. අපි ධර්මය කියනවා තිරිසන් සත්වට දිහාන විදර්ශනා මාර්ග පල උපදවන්නට බැ හේතුව මොකද බවාංග සිතේ දුරුවලත්වය. මහා බෝධි සත්වරේ අන්තිම මහා කල්පයෙහි බුදුවෙන්නට නියමිත අන්තිම මහා කල්පයෙහි තිරිසන් සතෙක් වෙලා ඉපදුනත් ඉපදිලා ඉන්න කොට බුද්ධ කාරක ධර්ම මුහ කොරල තියන්නේ. විශිෂ්ඨ ඥානයක් හෙබි සත්වයක් නමුත් තිරිසන් ලෝක ඉපදුනොත්කුසල කර්මයක විපාකයක් ලෙස පහළ වෙත්‍ර භවාංගයක් දුරුවල භවංගයක්. ඒ බවාංග සන්තානයේ තුළින් කවදාවත් ධානයක් අභිඥ්ඥාවක් විදර්ශනාවක් මාර්ගඵලචිත්තයක් හටගන්නට හේතු නැහැ හරියට සාමාන්‍ය මනුස්සේට කොහෙමුවත් මීටර සීය තප්පර දහයෙන් දුවන්නට බැරිවා වගේ. දුරුවල බවාන්ගේ සහිත සන්තානය අරකපු විශිෂ්ඨ ඥානයන් කරා පැමිණෙන්ට සමර්ථ නැහැ. හේතුව ප්‍රතිසන්ධි දායක කර්මයෙන් මයි මේක නැවත නැවත උපද වන්නේ. ඒ ප්‍රතිසන්දිි දායක කර්මය දුරුවල නං අකුසල නං. එම නැත්තන් විහේතුකු ඕමක ආදී නං. ඒ බවාංග සන්තානය තුළින් කවදාවත් අර විශිෂ්ට සිත් හටගන්නට හැකියාවක් නෑ. ඒ නිසා තමයි පංගොතන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ, යාවජීවම් පිචේ බාලෝ, පණ්ඩිතන් පයිරු පාසති නසෝදම්මං විජානාති දබ්බි සූපරසං යත්හා. යාව ජීවම්පිචේ බාලෝ. ජීවිත කාලයේ පුරාවටම බාලයා, කවුද මේ බාලයා කියල අදහස්කරේ. දුර්ුවල බවාංගයක් ඇති පුද්ගලයා. පණ්ඩිතං පයිරු පාසති සම්මා සම්බුධුවරෙක් බඳු පණ්ඩිත පුරුසෙක් ඇසුරු කළත්. ජීවිත කාලයේ පුරාවටම නසෝ ධම්මං විජානාතී මේ ගැඹුර වූ සත්් ධර්මය. විදර්ශනා ඥානය මාර්ගඵලය නිර්වාණය ඔහු කිසි විටකත් අවබෝධ කරගන්නේ නැහැ. සන්තහානි උපදවා ගන්නට සමර්ථ වන්නේ නැහැ. කෙසේද දබ්බි සූප රසං යතහා. යම්සේ හැන්ඩ හොද්ද ඇතුළේ නැවත නැවත හැඳිගාමින් පැෑ විසිහතරම තිබනක් හොද්දේ කෑමේ රැස රස දැනගන්නට සමර්ථ නොවන්නාසේ. ්වා ප්‍රසාධයක් නැති නිසා රසට සංවේදී නොවන්නසේ දුරුවල බවාන්ගේ ඇති සත්්‍රයා කිසිීම විටක ධර්මය අවබහෝධ කිරීමට සමර්ථ වන්නේ නෑ. මේක තමයි භවාන්ගේ තියෙන වැදගත්කම. චතු කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වගේ දේශනාවකින් අපි මන්දෝත්සාහි වෙන්න පුළුවන්නේ. අපි දැ කොහොම දෙහෙනම් භවන්ගේ වෙනස් කරගන්නේ මොකක් දෙවෙන්නේ කරුණත් කියන්නට ඕනි මෙතන කරුණ පින් වතුනි මේ කියන ධර්මකරුණ ඔබට තේරෙනවා නං එයින්ම තේරුම් ගන්න ඔබගේ බවාන්ගේ ප්‍රභහස්සුරයි කිය මේ කියන කරුණ වැටහෙනවා නං මේගිතා ගැඹුරු කරුණක් මේ විස්තර කරේ මේ ධර්මය තියෙන හරයක් මේක ගොඩා පැතිකට විවෘත වෙනවා අනාත්මය කර්ම න්‍යාය මේ හැමේකටම සම්බන්ධ වෙන කරුණක් එක දිගහැර ගන්න පුළුවන් මේ කරුණ තේරෙනවා නම් ඔබට එයිම තේරුම් ගන්න ඔබගේ බවාන්ගේ ත්‍රිහේතුකයි ඔබගේ බවාන්ගේ ප්‍රභාස්වරයි ඔබගේ බවාන්ගේට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. ඒක ගැන අය සැක කරන්නට වාදකරන්නට මන්දෝසාහි වෙන්නට අවශ්‍යතාවයක් නෑ. නමුත් මේක තමයි ධර්මය හැටි. ඒ නිසා තමයි අපි කියන්නේ දහේතුක ප්‍රතිසන්ධිකයා කිසි විටකත් ධ්‍යාන මාර්ගඵල විදර්ශනා ඥාන උපදවන්නේ නැහැ කියලා. ඒකට හේතුව බවාන්ගේ දුරුවලවීම ඇයි බවාන්ගේ දුරුවල වනේ කුසල කර්මය දුරුවල වීම. මොනවාගේ කුසල කර්මවලින්ද දුරුවල බවාන්ග ඇති කරන්නේ. මොනවාගේ කර්මවලින්ද දුර්ුවල බවාන්ග ඇති කරන්නේ. පළමුුවෙන් අකුසල කර්මය අතිශයින්ම දුරර්ුවල බවාංගයක් ඇතිකරවනවා සතරාපාය. ඊළඟට කුසල කර්ම ගත්තම එක තියෙනවා දහේතුක ත්‍රිහේතුක බිහේදය කර්මඵල විශ්වාසයෙන් තොරව දන් දෙනකොට අපි කියනවා ධර්මයෙන් එක දහේතුකයි. ඒ දහේතුක කර්මයඋුනත්න් අකුසලයන්ගෙන් මැඩිලා කරන කොට. වැරදි අපේක්ෂාවන් සහිතව කරන කොට සහ කිරීමෙන් පසු පසු තැවෙන කොට, එක ඕමක බවට පත්වෙනවා කර්මයක් ඕමක වෙන්නට කරන උත්තුනයි. පලවෙෙන එක වැරදි ආධ්‍යාශයෙන්. ඒ යන ප්‍රසිද්ධිය ලබා බලාපොරොත්තුවෙන් චන්දහේ බලාපොරොත්තුවෙන්. ඒම නැත්තං අනුන්ට වඩා උස්වෙන්නට බලාපොරොත්තුවෙන් නම පෙන්නන්නට බලාපොරොත්තුවෙන් අපි කුසල කර්ම කරන. ඒවට යම් යම් කැමති කුසල කරන කොට ඇතිවෙන්නට පුළුවන් එහෙම එකක් ගැන නෙවීමේ කියන්නේ. ආධ්‍යහාසේම වෙනස්. බලාපොරොත්තුවම ප්‍රසිද්ධිය. එයා කර්මය කරන්නේ නැහැ ප්‍රසිද්ධිය ලැබෙන් නැත්තං. තමන්ට චන්දය ලැබෙන් නැත්තං ඒ දානය දෙන්නේ නෑ. ඒ වගේ මට්ටම. ඒවගේ මට්ටමිකින් කරනකොට ඒ පහත් ආධ්‍යහාසයෙන් කරපු කර්මයක් ඕමක කර්මයක්. නීවර්ණ වලින් මැඩුලු සිතෙන් උදාහරණයකට ඔන්න නිදී මතේ ඔන්න දානයකට එනවා. මොන්න කරදරයදද කියකි හිතෙන් බද වෙනවා. ඒම නැත්තං. ලොකුවට තමන්ගෙදේ දෙන්නට බැරිකමේ ඒකට ආසා වෙවී නොදී බැරිකමට දෙනවා.ඒම නැත්තං දැඩි දවේශයකින් වාසය ඉන්න වෙලාවක දානයක් දෙනවා. බලවත් රාගයකින් හිත මැඩිලා සම්පූර්ණයෙන් ඉන්න කොට ලොකු අවධානයකින් තොරව දාානයට සම්බන්ධ වෙනවා. තියනමිදෙන් මැඩිල සම්බන්ද්‍ර මේ තියෙන්නේ නීවරණ වලින් මැඩුනු සිතෙන් කුසල කර්ම සිද්ධ කරනවා. අන්න කුසලේ ඕම කයි. කුසලය කරනකොට පොඩ්ඩක් නිධමතාව කියලා ඒම නැත්තම් පොඩි ක්ලේසියක් ඇති වුණ කියන එක නෙවෙයි මේ කියන්නේ පොඩි තරහක්කාව කියල එහෙම එකක් නෙවෙයි මේ සම්පූර්යෙන් හිත මැඩිලා දුරුවල වෙලා හිතේ තත්ත්වේ පහත වැටිලා එම නැත්තම් ඔන්න දානේ දීල කුසලය කරලා අප රාධයක්මං කර ගත්තේ කියලා සම්පූර්යෙන් පසුත වවා සමහරවෙලාවට හිතිවිලවෙන්න පුළුවන් මේක දෙන්න තුව හිටියනම් හෙම දෙයක් වෙනවනි කියලා. ඒ වගේ සිතිවිල්ලක් නෙවෙයි. සම්පූර්ණයෙන් ඒක ගැන අපේක්ෂාව නැතිකර ගෙන අ අපුත්තක සිටුවරයා වගේ මේක නොදී හිටියනං හරි අප රාධයක් උනේ කියලා ඒ දීපු අවස්ථාවම ඒ කා හිිට්ටු කාලයේ දීම පසුත වෙන. කොඩා කවුරුදු ගණන්ගේල පසුත වනොත් ඒකට කියනවා. ක්කුට්ට ඕෝමක කර්මයක් කියලා. මේ කතා කරන්නේ ඒ වෙලාවිම එගෙන ආචරියවාද තියෙනවා. එක ආචරයවාදයක් තමයි ගොඩාක් පස්සෙ ගිහිල පසු ඇවුණට ඕමක කරන්නේ නෑ. නමුත් උක්කුට උත්කෘෂ්ට කමය පොඩ්ඩ දුරුුණනවා කියන එක. කෙසේ නමුත් කවුරු හරි ඔයවිදිහයටට දානේ දීලා ඒක්කම වගේ නැත්තන් ධර්මස්වමනය කල්ලා අප රාධයක් මේ බණ ඇහුවේ කාලේ මිඩංගු කාලේ නැතිකර ගත්තා. ට වඩා හොදයක් කරන්න කිය උතිබුණ කියලා ඔන්න පුටුවෙන් නැගිතලාගයා කියන්නකු පසුත් ඇැවුණ අන්න කුසලේ ඕමක වුණා. ඔය විදිහට කරුණු තුනකින් කුසලයක් ඕමක වෙන්නට පුළුවන් කර්මය කරම පලේ පිළිබඳ විශ්වාසය ඇති නැති බව. උඩ ධර්මය දැක්වෙනවා. දහේතු ත්‍රිහේතුක භාවය සිද්ධ වෙනවා කියලා. ඔය විදිහට දහේතුක වේවා, ත්‍රහේතුක වේවා. ඕමක කුසල කර්මයක් සිද්දකරොත් කුසලේ දුරුවලයි. දහේතුක ඕමක කුසල කර්මයෙන් අයේතුක ප්‍රතිසන්ධියකුත් දිහේතුක උත්කෘෂ්ට කුසල කර්මයෙන් දහේතුක ප්‍රතිසන්ධියකුත් ත්‍රහේතුක ඕමක කුසලෙන් දහේතුක ප්‍රතිසන්ධියකුත් ලැබෙනවා කියලා ධර්මය සඳහන් වෙනවා. එන් අහේතුක ප්‍රතිසන්ධියයට වඩා දහේතුක ප්‍රතිසන්දී ඉහලයි ඉතා යහපත් කර්මුකාරණා තේරෙනවා ජීවිතයේ ජයගන්නට උපුළුවන් පහසුයි. හේතුක උපත්තියට ටකක් අමාරුයි. බැහැමනෙවෙයි යම් අපහසුතා ගොඩාක් තියෙනවා ලේසි නැහැ ජීවිතයේ සාර්ථකවීමට පවා. කරුණුකාරණා තේරුම්ගන්නට අමාරුයි. ත්‍රහේතුක උත්කෘෂ්ටව කුසලේ සිද්ධකරොත්. ඕමකවන්නට නොදී අන්න ප්‍රබල උපත්තියක් ප්‍රබල භවාංගයක්. හැබැයි ත්‍රහේතුක උත්කෘෂ්ට කුසල කර්මයක් කරලා ලබන ත්‍රිහේතුක බවන්ගේ හිල් අලෝබ අදෝ සමූහොත්තුනම තියෙනවා ප්‍රඥාවත් තියෙනවා. ඒ ප්‍රඥාව කරුණුකාරණල් තේරුම් ගන්න ප්‍රඥාවක් නෙවෙයිඒයි අලෝභයක් දේවල් කෙරෙහි නොවැලී පවතින දේවල් කෙරෙහි නොලී පවතනය එකක් නොවෙයි ඒක අර කුසල කර්මයම ප්‍රතිබිම්භ වසයෙන් පහළ වන්නේ හැබැයි කියන්නට වෙනවා කෘතිය තියෙනෙ අමෝය මෝහේ අතපත් කිරීම ෝ මෝහයට විරුද්ධ බව සහ නොවැලීම කියන එක නමුත් ඒවා වලින් ඒ අලෝබඳ සමෝහ වලින් අර කුසල අකුසල කර්මවලින් කරනවා බඳුකෘතියක් කරන්නේ න ඒ අබ අ කුසල බවාන්ගේෙන් නැත්ත ත්‍රහේතුක බවාන්ගේෙන් අවබෝධ ඥානයක් ඇති කරවන්නේ නෑ. ඒක උපකාරවෙන්නේ කෙසේ ද අපේ සන්තානයේහි අවබෝධක් ඥානය ඇතිවීමට උපකාර වෙනවා. අලෝභය ඇතිවීමට උපකාර වෙනවා. අදෝසය ඇතිවීමට උපකාර වෙනවා. ඒක තමයි පදනම ඒක තමයි අනිත් සිත්තුලට තියෙන මූලය. ඒ නිසා මොකද වන්නේ ප්‍රබැල බවාන්ගේකින් උපත්තිය ලැබපු කෙනාගේ සන්තානයේ හි. ප්‍රබලසිත් හටගන්නට හටගන්නට අවකාසේ වැඩි ඒ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිකයා ත්‍රහේතුක බලාංගයක් ඇති කෙනා අතරත් නානත්වයක් තියෙනවා ඒකට ඒ ප්‍රබල කුසලේ බලපානවා දැන් උදාහරණයට අපි තිපදිලා තියනෙ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි වලින් අපි හැමෝම ඒ වගේම සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ තුපන්නේ ත්‍රහේතුක ප්‍රතිසන්ධියකිින් මහා බෝධි සත්වයෝ පදනේ ත්‍රහේතුක ප්‍රතිසන්ධියයකින්. මේක වෙනස බලන්න සාරිපුත්‍ර ස්තිවරයන්ට ඒ දම්මා හේතු පබවා තේසං හේතුන් තතාගතෝ ආහ කියල කියන කොටම මේ ධරමය අවබොහෝධ වෙලා සෝවාන් මාර්ග පලිපදුන අපිට කොච්චරාමා අරදුමක තේරුන් ගන්න. කොච්චර වෙහෙසන්නට ඕනිද. කරුණකාරණා තේරුම් ගත්තක් කෙලෙස් ප්‍රහාණයට කොච්චර මහන්සි වෙන්නට ඕනිද. මෙන්න අපි බවාංගවලයි උනාහන්සකි බවාන්ගේ වෙනස. මහා බෝධිසත්වයන්ට කසි කෙනෙකුගේ අවපකාරයකින් උපකාරයකින් තොරව සයම්භූක් ඥානීන් සියල්ලල් සහිතව ධර්මය ලෝකෙ ආබෝධ කරගන්නට පුළුවන් වුණා. අතිශයිම්ම ඉහල ප්‍රභාස්වර සියුම්ම බවාංගය, පශ්චිම භවික මහා බෝධිසත්වරයකුගේ බවාංග සිත. ඉතිං මේ නිසා මේ බවාංග සිත්වලත් වෙන කං තියනවා. ත්‍රිහේතුක පුද්ගලයාගේ වනත්. ඒ නිසා තමයි ඉපං ඔතුනී. අපි කොපමන උත්සහ කරක් මේ භවේදී සාරිපුත්‍ර ස්තිරයන්ගේ ප්‍රඥාවට කිට්ටු කරන්නට බැරි. මහා බෝධිසත්වවරෙකුගේ අවසානත්න භාවේ ප්‍රඥාවට කිට්ටු කරන්නට බැරි. ඒකට හේතුව තමයි බවාන්ගේ තියන සීම සහිත බව. බවාන්ගේ නිසා බවන්ගේ අනුව සත්වයාට ඒ ඒ ජීවිතය කළ හැකි දේවල්වල සීමා සහිත බවක් තියෙනවා. එතකට හිත එන්නට පුළුවන්. ර්ම සියල්ල නියත වෙලාද නියතවීමක් නෙවෙයි සීමමා සහිතවීමක්. සීමා සහිතවීමයි නියතවීමයි දෙකක්. නියත වෙනවා කියලා කියන්නේ අපි කරන හැම දෙයක්ම කලින් තීරණය වෙලා තියන එක. සීමා සහිත බව කියන්නේ මොකක්ද අපිට යන්න පුළුවන් දුරේ සීමාවක් තියෙනවා කියන එක. දැ උදාහරණයකට අද තියෙන තාක්සණය හැටියට අපිට අභ්‍යාවකාසේ යන්න පුළුවන් සීමාවත් තියෙන නි මනස්සයටට ආු කාලි. න්න බැරි තරන් එහෙම දුරකට යන්න බැහැනි අද ය උපරිම වේගෙන් ගියත් යන්නට පුළුවන් සීමාවක් තියනවා මෙතනින් එහටන යන්න බෑමිනිහෙක්්ට පිනිහ මැරෙනවා. ඒ විදිහට අපේ තියන තාක්සණ යනුව කළ හැකි දේවල් ලො සීමාවක්තියෙනවා. මනුස්සයටක ජීවිතයක ඉපදවී ඉපියයේ හැකි ධනේ සීමාවක්තියනවා මොකද හේතු අද පවතින ආර්ථික තත්ත්වය හැටියට මේ මේ ක්‍රමෝපායන් අනුගමනය කොරොත් ලබන්න පුළුවන් ධනේ සීම පෙන්න්නත හැකිනි ඒකට හේතුව තමයි ඒ තියන තත්ව අනුව යන්න පුළුවන් උපරිම සීමාව එක සාමාන්‍යයෙන් හැම කරුණකම තියෙන එකක් ඒක බුදු දහමෙත් තියෙනවා මොකක්ද ප්‍රතිසන්ධයේදී ලැබිච්ච බවාන්ගේ අනුව අපිට දියුණුවේ හැකි මේ ජීවිතේ තුළ යා හැකි සීමාවක් තින මොකක්ද මේ කියවෙන්නේ සබහේ සංකහාරා අනත්හා සබ්හේ දම්මා අනත්තා සියලු සංස්කාරයෝ අනාත්මයි. දරමයොත් අනාත්මයි මෙතන වැදගත්තෙන සංස්කාරයන් ය නාත්ම භාවේ අපිට බලාපොරොත්තු තියෙනවා වෙන්නට පුළුවන් ඉතාම ඉහල ඥානයකට රසාරිපුත්‍රයන්ගේ ඥානය පරදවා ඥානයකට පැමිණෙන්න්නට කෙනෙක්ට බලාපොරොත්තුවත් තියෙනවට පුළුවන්. ඒහත් සමාන ඥානයකට මේ ජීවිතයන්න බලාපොරොත්තුවත් තියෙනවා වන්නට පුළුවන් නමුත් ඒකට සුදුසුකං සහිත භවාංගයක් නැති නං ඒ තත්වේයට යන්නට බැ. රිසන් සතෙට්ට මනුස්සෙක් ලෙස හිතන්නට අපේක්ෂාව ඇතියනොවන්න පුළුවන් නමුත් ඒක කරන්නට බෑ එතනද කියන්නට ඕනි මහා බෝධි සත්පයෝ සසද පිරූ පාරමිතාවන්ගේ ආනු භාවේ නිසා තිිරිසන් නාත්ම භාවේත් විශිෂ්ට බවාංග සහිතව ලෞකික ඥානීන් සමහර මිනිසුන්ට වඩා විශිෂ්ට වුණා ජාත කතාවල තියෙනවනි නමුත් ලෝකෝත්තර ඥානයට පැමිණෙන්න්නට බෑ ඒ වගේ මේ බවාන්ගේ එක සීම අපිට වැටෙනවා. නිසීමා වැටීමෙන් පෙනෙන්නේ සියල්ල අපේ වසගේෙහි නෑ. ඉච්චාවට අනුව කරුණු සිද්ධ වන්නේ නෑ. එනිසා මේ බවාංගිහිත තේරුම් ගන්න කොට අපිට තේරෙන්න්න පටන් ගන්නවා මේ සියල්ල හේතුඵල ධර්මයක් අනුව ක්‍රියාත්මක වන්නේ. අපි ලබන අධිගමේයටත් හේතුවක් තියෙන්න්නට ඕනි. අපි ලබන විශිෂ්ඨ ඥානයට අපිළඟ හේතුවක් තියෙන්න්නට ඕනි. ඒ හේතුව නැතිනංගේඒ ඥානයට පත්වන්නට බෑ. එනිසා ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ත්‍රිහේතුක බවාංගය අපේ ධ්‍යාන අභිඤ්ඥා මාර්ගඵල වලට ප්‍රධානතම හේතුවා. අිධර්මකමයෙන් ගත්තුොත් අभිධර්මය ගත් පංවතුනුත් ඉන්න නිසාපිසාමාන්‍යයෙන් කියනවා. තදාරම්මන සිත්වලට ප්‍රථ්‍ය වීමට කාමාවචර භවාංගයක් තිබිය යුතුයි. ඒ වගේම ආර්පනා සිත්වලට ප්‍රත්‍යවීමට ත්‍රිහේතුක බවාංගයක් තිබිය යුතුයි. ටි භාග නිමිත්ත වැනි නිමිත්තකට සංවේදී වීමට ත්‍රහේතුක බවාංගයක් තිබිය යුතුයි. විශේෂයේම අනාත්ම ලක්ෂණය ගැඹුරින් තේරුම් ගන්නට ත්‍රහේතුක බවාංග සිතක් තිබිය යුතුයි. මේ විදියට ගත්තම අපිට තේරුම් ගත හැකි සුම් අරමුණු සහ අප තුළ ඉපදවිය හැකි සිත්වලට ලොකුම බලපෑම සිද්ධ වෙනවා අපගේ සන්තාන ගතව පවතින බවාන්ගේ ස්වභාවය අනුව. හැබැයි බවාන්ගේ විතරක් නොවෙයි අපට මාර්ගඵල ලබන් උපකාර වන්නේ ඒ අත්‍යවශ්‍ය කරුණක්. නමුත් ඉතාම ප්‍රභාස්වර රහත්වෙන්නට සුදුසුකන් සහිත බවාංගයක් තියෙන කෙනෙක් වනත්. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරේ නැති නං මේ ජීවිතයේ මාරග පල නොලැබී යන්නට පුළුවන් හොඳම උදාහරණය මහා දැන සිටුවරයා. ජීවිත ද රහත්වෙන්නට තිබුණා බිරිඳට අනාගාමී වෙන්නට තිම උපරිම වසයෙන්. එම නැත්තං යට මාර්ගඵලයක් හරි ලබන්නට තිබුණා. මේ සියලු දෙීම පිරිහුණාවසා නේදී. අයෝනුසෝ මනසිකාරෙන් අසත් පුරුෂ සංසේවනයෙන් අසර් සත්ධර්මය සෙවනය නොකිරීම නිසා එතුමාට තිබිච්ච ප්‍රභාස්සර බවාංගේෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාවක් ලැබුන්නේ. එනිසා හිතන්නට එපා මේ ප්‍රභාස්වර භවාංගයක්. සහිත වනා කියලා අනිස්සි අල්ල අපිට ලොටරියකින් නැත්තං ටිකට් එකක් ඇදෙනවා වගේ ඇදෙනවා කියලා ලැබෙනවා කියලා එහෙම එකක් වන්නේ නෑ. ස්නා වීරිය කරන්නට ඕනි. ඒ වගේම ඒ ප්‍රභාසවර බවන්ගේ ඇති කෙනා උත්සාහවත් වෙන්නට ඕනි. යෝනිසෝ මනසිකාරය කල්්‍යයානමිත්‍ර ආශ්‍රය සහිතව උත්සාහයිෙන් වීරියෙන්. උනන්දුවෙන් කටයුතු කරගෙන යනකොට තමයි අර කියන විශිෂ්ඨ ඥාණයන්ට පත්වෙන්නට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම සසර කර ඇති උපින සසර කර ඇති පුුණ්‍ය මහිමයක්ත් උපකාර වෙනවා. එගෙන උප්නිස්ත්‍රයේ භාවය කියලා. සසර කර ඇති උපනිස්ශ්‍රෙන් නිසා එනිසා තමයි බොහ මහා බෝසතාණන් වහන්සේ අකුසල විපාක භවාංගයක් සහිතව ඉඳලත්. සමහර තිරිසන් ගත ආත්ම භාවවලදී විශිෂ්ට ගුණාංග පෙන්නුම් කරන්නට සමර්ථ වුණේ. එනිසා අපිකරපු සසර හුරුත් අපිට බලපානවා. ඒක වෙනම උපකාරයක් ඒකටින උපනිස්ශ්‍රය උපකාරය. ඒ වගේම වෙනවෙන කර්මවල බලපෑමත් අපිට ලැබෙනවා ඒ කර්මවුල උපකාරයත් වැදගත්. සමහ අකුසල කර්ම නිසා ප්‍රභාසර බවාන්ගේ සහිත සත්තුයෝ පවා වැරදි මග යන්නට පුළුවන්. එනිසා අපධාන පාලිය මහා. කතාගතයන් වහන්ස දශනා කරේ බෝධි සත්තු අවධයේදී අවුරුදු හයක් කුම් මාර්ගයක, නැත්තම් බැරදි මාර්ගයක ගමන් කරන්නට හේතු වනා කාශ්‍යප සර්වඥන් වහන්සේට කරපු අපවාදේ නැත්තං එ නිග්‍රහය නිසා. ඇැතන් අපහාසේ නිසා. ඒ විදි ැට මහා බෝධිසත්වයන් වහන්සේ පච්චි මාත්න භාවේදී පවා බුද්ධත්වය ප්‍රමාද වෙන්නට හේතු වනා ඊට කලින් පහළ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපහාසකිරීම හේතුකරගෙන. ඔය විදියට ගත්තම මේ බවාන්ගේ තිබීම විතරක් නොවෙයි වෙනවෙන හේතුසාධක බොහෝමයක් අවශ්‍යයි මේ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා. ඊළඟට අපිට වැදගත්ගෙන දේ තමයි. අපි මේ ජීවිතයේ තියෙන තත්ත්වය හැටියට මාර්ගඵලයක් ලබන්නට, හේතුක ප්‍රතිසන්ධියයක් ඇති බව පහැදිලී මාර්ගඵලයක් ලබනවාද නැද්ද කියන එක හේතු මත තීරණයවන එකක්. ඒක සාමාන්‍යය බුදුවරයෙක්ට පමණයි කියන්නට පුළුවන් මේ පුද්ගලයා භ්‍යද අභවවේද කියන එක හරියටම. සමහර රහතන් වහන්සේලාටත් ඉන්ද්‍රිය පරෝ පරියත්තා ආදී ගුණයන් අනුමාන වශයෙන් තිබනාා කියලා අපිට සූත්‍රපිටකේ ම හමුවනවාන අනුද් මහ රහතන් වහන්සේගේ ප්‍රකාශනය දස බල ඥානම තමන්ට තිබනා කියන එක. නමුත් ඒ කතාවස්තු අටුවායි විස්තර කරනවා මේ කතා කරන්නේ නිෂ්පරියාය වශයෙන් පිරිසුදු වසෙන් නෙවෙයි අනුමාන වසෙන් එතුමාට තිබිච්ච එකක් ගැන. නැත්තං අසාධාරණ ඥාන බුදුවරන්ට විතරක් සාධාරණනය. ඒ නිසා රහතන් වහන්සේලාටත් යම් යම් අනුමානවලින් කියන්නට පුළුවන් උත්සාහ කරන්නට පුළුවන් පුද්ගලයන්ගේ භව්‍ය භ්‍ය භාවය සම්මා සම්බුදුවරෙක්ට තමයි තත්්‍යයක්ෂව කියන්නට පුළුවන්. ඒ නිසා අපේ භ්‍ය අභ්‍ය භාවය. හරියටම අපිට තීරණය කරන්නට බෑ. එනිසා අප කලිය යුතුවන්නේ අදාදම නිවන් ක් ඉන්නට උත්සහවත් වෙන එක සහ. අනාගත භවයන්හිදී ප්‍රභාස්වර බවාංග ලැබීම සඳහා ත්‍රහේතුක උත්කෘෂ්ට කුසල කර්මයන් හැම විටම කරන එක. කුසලයක් කරන කොට කුඩාවෙන්නට පොළුවන් මහත්වෙන්නට පුළුවන් හොඳට හිත යොදලා සතුටින් ශද්හාාවෙන් ප්‍රඥාව පෙරදැරි කරගෙන කර්ම විපාක ඥානය මතුකර ගෙන ඒ කර්ම ඒ ද කර්මය සිද්ධ කරන්නට ඕනි. බුදුන්ට මලක් පහනක් ගෙදර දිනපතා පූද කරන එක වෙන්නට පුළුවන්. එම නැත්තන් සතෙට්ට පොඩි කෑමක් දෙනක වෙන්නට පුළුවන්. බල්ලට පූසට කෑමක් දෙනක වෙන්නට පුළුවන්. දුගී මගේ ආචකේට රුපියල් දායක් පහලවක් දෙනක වෙන්නට පුළුවන්. නමුත් අපිට ඒක හොඳට සිහිය යොදලා. මේ ධනීන් මේ සත්වයා සෝපත් වේවා මටද නිවන පිණිස හේතුේවා. මේ මල සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා. මේ පහන් නාලෝකය තුන් ලෝකයක් ඒකා ලෝක කර කළ සම්මා සම්බුදුරජාණන් වහන්සිට පූජා වේවා ආදී ලෙසට. මොහොතක් නමුත් සිට යොදලා එක සිද්ධකරොත්, ඒවගේ කුසල කර්ම ත්‍රහේතුක උත්කෘෂ්ට කුසල කර්මවට පත්වෙනෝ. ඒ නිසා ඒ සසරද මේ කුසල කර්ම බොහෝත්‍රියේතුක උත්කෘෂ්, කුසල කර්ම කරන කොට. කවර කරමයක් මතු වෙයිද දන්නෑ ජීවිතයක් අවසානයේදී සසරදී මතු වෙයිද දන්නේ නෑ. එනිසා ඒ කර්ම මතු වෙන කොට ත්‍රහේතුක උත්කෘෂ්ට කර්ම වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා නං ත්‍රහේතුක බවාංග සහිත ප්‍රභාසර බවාංග සහිත උපපත්ති ලබන්නට අවකාශ වැඩි මේක හොඳටම උපකාර වෙන්නේ පින්ගොත්තනී හොට කල්පනා කරන්න සතරපායට බැටු නම. සතරාපායට වැටින එක සාමාන්‍යයෙන් පෘතක් ජන සත්වයාට වලක්වන්නට අමාරු දෙයක්. ඒ නිසා සසර සැරිසරණවානං යම් සත්වයෙක් සතරාපායට වැටින එක ගැන අමුතුවෙන් පුදුම වෙන්නට බහිවෙන්නට දෙයක් නෑ එකට සූදානං වෙන්නට වෙනෝ. එම නැත්තං ඉක්මනිින්ම සෝවානන් වෙන්නට ඕනි. ඉරි සතරපායට වැටමට පස්සේ අපිට මේ කරපු දේවල් මතක නැහැණ මතක තිබුණත් ඒ නුවන නැහැණ ඇයි හේතුව අලුත් බවන්ගයක් අකුසල කරර්මයකින් පහළ වෙච්ච භවාංගයක්. එකනිකං උදාහරණයකට කිව්වොත් මේ දේශකයන් වහන්සේ යම් හේකින් සතරපහා යඋපත්තියක් ලබලා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළොත් කිසිවක් හෝට තේරුම්ගන්නට බෑ. මොනවත් තේරුම් ගන්නට බැරිවෙයි. මොකද හේතුව දුරුවල භවාංගයක් තියෙන නිසා. ඒ නිසා පින්වතුනි අපි හිතන්නට හොඳ නැහැ. ලෝක බ්‍රහම ෝක නුස්සලෝකෙ තිරිසන් ලෝක යනකොට මේ තියන අවබෝධයෙන්. මේ තියන අධදැකීම් වලින් මේ තියන ගුණධර්ම වලින්ම ඊළඟ බවල ප්‍රතිසන්ධි ගන්නවා කිය එහෙම එකක් නෑ. ඉදිරිපත්ච්ච කර්මයේ ස්වභාවය අනුව බවාන්ගේ තීරණය වෙනුවයි බවාන්ගේ ලොකුවට බලපානවා අපේ ජීවිතේ සිත්ොල ස්වභාවට සසිියල්ල එෙන් සියල්ල නෙවෙයි. පිනිශ්‍රියත් බලපානවා ඒ ජීවිතය කල්්‍යාන මිත්‍ර ඇසුර පාපමිත්‍ර ඇසුර ලපානවා නොයෙක් දවල් බලපානවා ඇමුත් බවාන්ගෙන් ලොකු දායකත්වයක් තියෙනවා ඒ නිසා අපි සතර අපායට වැටුණු අපිට කුසල් කරගන්න අවස්ථාවක් නැති තරම් ඇත්තතම කියන නම් කුසල් නොවෙන තරම් හකොර මොකද වෙන්නේ ගතිවීපත්තියක් නිසා අකුසල කරම මතු වෙලා මතු වෙලා සතර අපායම කැරකි 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 න්න. ඒක නිසාන කිව්වේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනෝඩත් වඩා අමාරුයි මේ සතරාපයින් ගොඩන්නට කියලා බුද්ධ වචනයක්ම තියෙන්නේ මොකද වෙන්නේ හැබැයි කාලයක් ගිහිලා ගොඩේනෝ. ගොඩේන කොට පින්වතුන කරපු කුසල කරම සහිදන්වා මේ ජීවිතය නං ඔන්න මැරෙන්න්න යන කොට අපිට පුළුවන් අහවල් කුසල කරමය කියලා සහිකරගන්න සමහරුන්ට අවස්ථාව ලැබුණු. ඒක මතු කරගන්න ඉඩට තියෙනවා දු කැමුර රජරුවට මතු කරලා දුන්න රහතන් වහසේ කෙනෙ ගේ අපිත් ආසන්න කර්මයක් කරලා හරි කරපු විශේෂ කර්මයක් සිහිපත් කරලා බුදුගුණසහි කරලා කුසල කර්මයක් මතු කරගන්න පුළුව. දැම් බලන්න. සතරාපහායට වැටිලා. ගොඩ එන කොට. මේ වගේ දේවල් කරන්න බෑන මොකද ඉන්නේ සතරාපා ජීවිතයකනෙ එතකොට කර්ම මතුවන්නේ අපි කියනවා රැන්ඩම්ි රැන්ඩම් කියලා කියන්නේ යම්කිසි ක්‍රමවේදයක් ඇති ඒක විස්තර කරන්න මට තේරෙන්න්න ැහැ. නමුත් යම් කිසි කර්මයක් ඉදිරිපත්වෙනවා අපරාපරිය වේදනීය වසයෙන් සසර කරපු කර්මයක් උසල කර්මයක් මතු වෙන. අන්න සුගතියකටනු. ති මොන කර්මේද මතුවන්නේ. අපි ආසන්න ආසන්න භවවලදී මනුස්සාදී භවවලදී. නැවත 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 ත්‍රහේතුක උකෘෂ්ට කර්ම කර තිබ නොත්. ඒහේතුක උත්තුෘෂ්ට කරම මතුවෙන්නට සම්භාවිතාවක්වයවා යම් සම්භාවිතාවත් වයෙනවා වැඩි සම්භාවිතාවක්වයෙනවා. අන්න තිරිසන් ලෝකයෙන් කෙලින් හොඳ ආත්ම භාාවලට එන්න පුළුව මහා බෝසතාණන් වහන්සේගේ ජීවිතයට එහෙම වෙනවා. සමහර වෙලාවලට නිරේන්දලා උපදිනවා එලියට ඇවිල් උපදනවා. තේමීය කුමාරයෝ නේද නිරෙයින්දල එපදුනේ තේමීය ජාතකය කුමාරය එපදදුනේ අතිශේෙන් ඥනාවවතු උපත්තියක්. ොකද වනේ ගියගේ අතහැරලා ධ්‍යාන අභිඥ ඉප දෙව්වා රටවල් පහක ජනයාට අවවාද දෙන්නට තරං ශ්‍රේෂ්ට ගුරුවරෙක් බාට පත් වුණා. නිරේෙන් උඩට ඇපු ගම. කලින් ආත්ම භාවක මතක තිබුණ නිරේයට පක නේද. එනම් බලන්න නිරේෙන්න ගොට කුසල් මතක් කර කරපති සන්දිය ගත්ත නිවෙේනි. ඉදිරිපත් වනා කර්මයක්. මහා බෝසතානන් වහන්සේ කුසල කර්ම කරන කොට ත්‍රහේතුක උත්කෘෂ්ටෝම, නැවත නැවත කුසල කර්ම කරන නිසා සතරාපායිෙන් ගොඩේන කොටත් එතුමාට විශිෂ්ඨ කර්ම මතුවෙන්නට ඉඩ වැඩී. ඒ නිසා මේ බවාංග දේශනාව තුළින්. අපි ඊළඟට තේරුම් ගන්න ඕන එක තමයි. නැවතන් කරනොට ත්‍රහේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයන් නැවත නැවත පුළුවන් තරන් සිද්ධ කරගන්නට. මොකද සසරදී ත්‍රිහේතුක, සුවිසේසිී සියුම් භවාංග ලැබීමට අවශ්‍ය වෙන නිසා. එක වෙන ක්‍රමයකින් කිව්වත් උසස් භවයන් ලැබීමට උපකාර වෙන නිසා. ඒ අභිධර්ම ක්‍රමයෙන් කියන්න වෙන්නේ ඥානවන්ත භවයක් කියන්නේ සියුම් ත්‍රිහේතුක උසස් භවාංගයක් සහිතව උපදිනවා කෙන එක තැ පරමාර්ථ දේශනාව. අවසාන වසයෙන්. ප්‍රතිසන්ධී ධායක කර්මයෙන් ඒ ජීවිතන බලපෑම දැන් පැහැදිරී කළ මංහිතනවා මේ ප්‍රතිසන්දිි ධදායක කර්මය කරන අවස්ථාවදී ප්‍රතිසන්දිි දායක කර්මය කරන අවස්ථාවදී තියෙනවා ඒ කර් කර්මය කරනකොට සන්තානයේ තිබ්බිච්ච අපප්‍රහීන කලේෂයන්ගේ බලපෑම ඒකට න උත්සදකිිතනය රන මුලින් ප්‍ර්නයට කියන්නේ සාකේත පං්හය කියලා මට වැරදුනා සාකේත පං්ිය තමයි සාකේත නුව ප්‍රශ්නය මේකට තමයි උත්සදකිිත්තනේ උසදකිත්නය කියලා කියන්නේ ප්‍රතිසන්ධියදේන කර්මය කරන අවස්ථාවේදී සිතේ තිබිච්ච සභභාවය සමහාරය කුසල කර්මය කරනකොට රාග හොඳට යටපත් වෙලා නෑ හැබැයි දේශය මෝහෙ යටපත් වෙලා ඥානවන්තව කරන ඒ කර්මයෙන් ප්‍රතිසන්දී ගත්තොත් ප්‍රතිසන්ධි සිත බවාංග සිත කර්මය නිසා ඉපදුනේ හැබැයිඒ කර්මය කරනකොට ලෝභය හිතේ තිබුන් නැහැ නමුත් හිතර ලොකුවට බලපාල තියෙනවා රාගේ යටපත් නොවී කරලතිය උදා හරණයකට හිතන්නකෝ කවුරුවාරි කෙරෙහි රාගේ ඇති කරගත් අවස්ථාවක දානයක් දෙනවා නැවත නැවත රාගේ පැන නැගිෙන නමුත් අපි හිත එකඟ කරගෙන කුසල හිතෙන් දානය දෙනෝ නමුත් රාගේ විටන් විට හට ගන්නවා සිත මැඩිනෝ මෙන්න රාග යටපත් නොවිච්ච සිතකින් දේසේ යටපත් වුණු මෝහෙ යටපත්වුණු සිතකින් දන්දුන්න ඒකෙන් කියන්න කුස හිතේ රෝ ලෝබි ැතිබුුණ කියලා අනුසේ ටිකක් ඇවිස්සිලා. මේ වගේ කුසලයකින් ප්‍රතිසන්දිි ගත්තොත් මොකද වන්නේ. ප්‍රතිසන්ධි හිතෙහි එකත්‍රහේතුකයි මාර්ගඵල ලබන්න පවා සුදු සුවි සමහර විට නමුත් ඒ සන්තානය බලන්න මුලු භවය පුරාවට මෙ කර්මයන මේ බවංගසිත් ඇතිකරවන්නේ ප්‍රතිසන්ධි දායක කර්මය අවකාශ ලබල තියෙන්නේ මුළු ජීවිතය පුරාවටම වෙනකර්මත් අවකාශර බල විපාක දෙනවා අපට දියුණවෙන්නට පුළුවන් පිරිහෙනට පුළුවන් නමුත් ලොකු බලපෑමක්ති නොම පතිසන්ධ දායක කරමය. ප්‍රතිසන්ධී දායක කර්මය ලෝබය වසගේෙන් සම්පූර්ණය දුරුවවෙච්ච එකක් නොයි ලෝබය සම්ප්‍රයුක්ට නොවනත්. බයි දවේසේ මොහියටට පත් එච්ච කරමයක්. යටපත් කළ කරමය මොකද වන්නේ අලුත් භවේදී ඥානය හොඳයි බොහො හොඳද ඉවසීමක් තියෙනවා කරුණා බරිතයි හැබැයි පහස්සුවෙන්ම ලෝබය හටගන්නවා පහස්ුවෙන්ම ඇලෙනවා රාගේ උපදිනවා රාගේ මැඩින්නට අමාරුයි හොන තවත්වෙලාවක මෝහේ යටපත් කරලා රාගේ යටපත් කර හැයි තිකක් දේසේ මඩිච්ච හිත තිබුණ කුසලය කර කොට දේ හොඳර යට පත් වෙලා තිබුන්නේ ටපු කිය එක තරහෙන් ඇත මොකක් කරි තරා ටිකටික තිබුණ හිතේ හැබයි කොහොම හරි අපි හිත ජයගෙන ඕමක වන්නට නොදී කර්මය කරනවා. උත්කෘෂ්ටව කරා කර්මය නමුත් දේශේ යම් බලපෑමක් තිබුණ සම්පූර්ණය යටපත් වනේ නෑ ඒදේශ කර්මයෙන් පස්සේ කරාට පස්සේ දේශේ හට ගන්නවා. අ නීවර්ණ වලින් සම්පූර්ණය ැඩිච්චවස්ථාවක්නෙවේ මේ කියන්. යම් බලපෑමක් තියෙනවා. දැන් ඔන්න මොකද දෙවෙන්නේ ප්‍රතිසඳී ගත්තම ඥානී ඉහලයි. නොවැලෙන පුද්ගලෙක් ඇලීීමන අතාහරන්නට පුළුවන් හැබැයි ඉක්මනින් කිපෙනවා. මේ විදිහට පින්ොත්තුනී. ඒ ප්‍රතිසදී දහායක කර්මය කරන අවස්ථාව හිතේතිවිච්ච හි හිතට බලපාපු නැතන් හිතේ නැවත නැවත හටගත්ත ලෝබදවස මෝහවල බලපෑම අනුව යම් භවයක ප්‍රතිසඳි ගත්තා නං ඒ භවේ චරිත ලක්සනත් චීරණය වෙන. චරිතය කියලා කියන්නේ චරිතය තීරණය වෙන ප්‍රධානතම හේතුව තෙහෙරවාදේ හැටියට ප්‍රතිසන්දී කර්මය කරපු අවස්ථාවේ තිබිච්ච අකුසලයන්ගේ බලපෑම ඒ අනුව බැලුවම පින්වොත්තුනි ත්‍රහේතුක උත්කෘෂ්ට විතරක් නෙවෙයි අපි අකුසල කර්මයෝ අකුසල ගතිස්භාව යටපත් කරලා අකුසලය පැත්ත පලාතකට එන්න දෙ නැතුව මේ කුසල් කරන්න ටෝනි ම කරන කුසල් තමයි විශිෂ්ටම කුසල් බවට පත්වන්නේ. ඒ වගේ කුසල් වලින් ප්‍රතිසන්දී ගත්තෝ. විශිෂ්ට නුවන නොවැලීම නොගැටීම සහිත විශිෂ්ට ආත්න බහව. මතකතියා ගන්න මහා බෝධි සත්වරු පවා මේකෙන් බැටකාලගේනවා. ධර්මය දැක්වනවායි ආත්න භාවයකදී මහා බෝසතාණන් වහන්සේ, අනුන්ෙ දේවල් කඩා වඩාගන්න මං පහරණ හොරෙක්. මිනිමරන්නත් ඇති. හොර නා එකේ ගැටලුවක් එනවා. අනුන්ගේ කුසගින්නේ දී ලය උනුවෙලා තමන්ගේ මස් කපල දීපු බෝසතාණන් වහන්සේ. තමන්ගේ ඇස් දෙක උදුරල අනුන්ට බලන්නට දර්ශනයට උපකාර කරපු මහා බෝධිසත්වයෝ. පිපාසෙන් ආපු රක්ෂයන්ට රාක්ෂියන්ට ේබොන්ට දිර පරිත්‍යාකරපු මහා බෝධිසත්වයෝ, සේද මේ කාටවත් කරදර නොකරපු දුගී මගේ ආදී පුද්ගලයන්ගෙන් කඩා වඩා ගනිමින් මාර්ගය යනායගෙන් බස්තුව පැහැරගන්නේ මොකක්ද හේතුව එක කරුණක් ප්‍රතිසන්ධි හිතෙහි දුරුවලත්වය. ප්‍රතිසන්ධය ලබාදීපු කර්මය කරන කොට ලෝබය දවේසේම හොදර යටපත් වනේ නැති නම් මොකද වෙන්නේ. ඒළඟ භවේදී අසත්පුර සුවේම මුණ ගැහුණු තිතාම පහසුවෙන් වැරදි පැතිවලට ඇදිල යන්න ඉඩ වැඩි. එනිසා බෝසතාණන් වහන්සේත් පාපමිත්‍ර ආශ්‍රයාදිය හේතුකරගෙන මම් පහරණ හොරෙක් බවට පත් වනා. හැබැයි සසර තිබිච්චි උපනිශ්‍රයක් තියෙනවා. කුඩාක් පින් කරලා.ඒ නිසා මොකද වනේ සුළු කරුණකින් තමන්ගේ වරදාබෝධ කරගෙන ප්‍රකෘතියට පැමිණිලා හසිියල්ල අතහැරලා වනභාවනා කටයුතු කරලා ස්වරග පරාය උ පත්ති ලැබවා. ඒ නිසා පින්හතුනි මහා බෝධිසත්වවරු පවා බෝධිසත්වයන්ගේ ජීවිතවල පවා ඉතාම පැහැදිලි වෙනස්කන් සිද්ධවෙන්නට හේතුවෙනවා මේ ප්‍රතිසන්දිී ධායක කර්මය බලපෑ මේක ඇහෙන කොට හිතට එන්නට ඕනේ චකිතයක් හිතට එන්නට ඕනේ සංවේගයක් සහන්ට බයන්නට පුොළුවන් මේ තමයි ඉසසර හැටි මේ සියල්ලටම ලොකු බලපෑමක් තින බවාංගහිතෙන්. මෙ සියල්ලට ලොකු බලපෑමක් තියෙන්නේ ප්‍රතිසධිදහායක කර්මය කළේ කවුද අපිමනි සම්මුති වසේ අපිමනෙ කෙලෙසි අටපත් නොකර කර්ම කරන්නේ. අපි මනි ඕමක වෙන්න කර්ම කරන්නේ, අපිමනි අකුසලකර්ම කරන්නේ වගකීම තමන්ට. ඒනම් සසර තමන්ගේ ජීවිත වල ස්වභාවේ සකස් කරගන්නේ තමන් මයි. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පළන් කල්යාන කාරී කල්යා නං පාපකාරී්චපාපකං යම් විදිහකට යම් බීජයක් වැපුරුවොත් එබඳුම පලයක් තමයි ලබන්න යාදිසං වපතේ බීජන් යම් බඳු බීජයක් වපුරයිද තාදිසං හරතේ පළන් එබඳු අස්වැන්නක් යට සරිලන අස්වැන්නත් තම යරයිෙන් ඒ නිසා අපි නොසලකිල්ලෙන් කර්ම කලොත් අපි අනවශ එකන සැලකිල්ලක් නැතුව අවධානයේ නොදී කර්මකළොත් කුසල කර්මවලට වැඩී වගකීමක් ගන්න නැතුවකරොත් ඒ කර්මවලින් ප්‍රතිසන්දී ගත්තොත් තමන්ටමයි ප්‍රශ්නේ තමන්ගේ දැන් හිතන්නකෝ රාග ද්වේශය පාලනය කරගන්න අමාරු ජීවිතයක් ලැබවා කියලා මොනක් කරදර යද්ද ජීවිත කාලයම ඉතින් අමාරු මේකෙන් ගොඩේ නගතමයි හැති මොකදේ කර්මය මරණය දක්වාම වැඩ කරන අප්‍රතිසදිි කර්මය ලේසි නහැ චරිතය වෙනස් කනි එක ගැන රිතයක් වෙනස් කරන්න ලේසිනය කියලා යම් යම් වෙනස්කන් කරන්න පුළුවන් නමුත්ඒ චරිතය ජීවිතය පුරාවටම හරියට ඉම්ප්‍රින්න්ට එකක් වගේ පවතින ලොකු වීරියයකින් ද එස යටපත් කල එනට පුළුවන් ඒ නිසා අපි ර දෙක් මේ තේරුම් ගන්න. කරන කොට කුසලකර්ම ොහොඳට කරන්න අවධාන න් කරන්න ගැඹුර ඉං කරන්න. ඒ වගේම සසරදි අපිට අඩු පාඩු වෙන්නට පුළුවන්න්නේ එනිසා දරුවල උපති ලබන්න පුළුවන් ඒක වලක් පන්නට බෑසියට සීයක් බෝසතාාන් වහන්සේ උපකාර වුණනේඒ සසර උපනිශ්‍රේ ලොකුවටම ඒනිසා හැම මොහොතේම කුස්සල උපනිශ්‍රේ වර්ධනය කරගන්න. ැම චිත්තවොත් පාදයක්ම කුසල් වෙන්නට වගබලාගන්න හෙම කරොත්තේමයි උපනිශ්‍රේ ශක්තිය මහා ගංගාවක් සේ අපේ චිත්ත සන්තානයට බලපාලා දුරුවල උපත්ති ලැබුවන් සතරපායට වැටුණත් මහා බෝසතාණන් වහන්සේට සේ ඒ උපනිශ්‍රයේ හේතු කරගෙන ඒ දුරුවලතා මැඩගෙන යන්දුරක් යනට පුළුවක් සීම සහිතයි ඒක හොඳට මතක තියාගරන්නටෝනි. මොන වාවන්ගේ ලැබුණත් සීම සහිතයිනෙ. සම්මා සම්බුදුවරයේගගේ අවසානාත්්‍ය භාවේ භවාංග හිත විතරයි ඥානය කෙලවරට යන්නට සමර්ථ. පසේ බුදුවරේග අවසානාත් භාවේ භවන්ගේටත් ඒ තරම් ප්‍රභාසර භාවයක් නෑ. ඒ නිසා එසීම සහිත බව තියනවා එසීම සහිත භවයනත් ඉදිරිට ඉදිට යන්න පුළුවන්ෙන ක ුස නිස්ශ්‍ර ල කරටතිබර. ළඟට විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න කල්්‍යයාන මිත්‍රය සුර එකතාම වැදගත් අපේ දුර්වල උපත්තියක් තිබුණත් කල්්‍යයාන මිත්‍රයාට පුළුවන් අපිව නගා සිටුවන්න. කල්්‍යයාන මිත්‍රයා තරං බාහිර අංගයක් කොට තමන්ගේ සිත හැර යෝනිසෝ මනසි කාරයේ පැත්තකට තිබ්බම කල්්‍යයාන මිත්‍රයා තරං උපකාර වන කෙනෙකින් අපට නැති තර. ඒ නිසා කල්්‍යයාන මිත්‍ර ආශ්‍රය නිතර පාර්ථනා කරන්න. ඒ වගේම සම්මාදිිට්ටිය හොඳින් හිතේ දියුණු කරගන්න සසරදි අපි හැමෝම මිත්‍යා දෘෂ්ටියවලට වැටන එක වලක් වන්න අමාරු ඒකත් කියන්නේ පැයි ඒක ස්වභාවයක් මහා බෝසතාාන් වහන්සේත් වැටිලත් ීරවන අපි ගැන කවර කහද. නමුත් සම්මාදිිට්ිය හොඳට ගැඹුරින් විමසලා තිබුණනොත් ප්‍රගුණ කරලා තිබුණොත් මිත්්‍යයා දෘෂ්ටියක සංසන්ධනය කරලා සම්මා ධිත්්්‍යියයේ පිහිටලා තිබුණොත් සසරදී මිත්‍යා දෘෂ්ටියකට වැටුනත් ඒවා අඩුපාඩු වැටහිලා ඉක්මනිින්ම ඒන් ගොඩැවිල්ලා. සම්මා ධිත්්‍යියයේ හි නැවත පිහිටන්නට පුළුවන්. සම්මාදිිට්්‍යිය ප්‍රාර්ථනා කරමින් කුසල් කරන්න. ඊට වඩා වැදගත්න් කම්මා දිට්ටිය දියුණු කරන්න. දිත්තුුජු කර්මය සිද්ධ කරන්න. දිිත්්තුුජු කර්මය කරන කොට. ධර්මය ගැඹුරට යන්න විමසන්න ප්‍රශ්න කරන්න ධර්මය අධ්‍යනය කරන්න සම්හා ධිත්තිය වැඩෙන්න්නේ පින්හතුනි ධර්මය ඉගැනීමෙන්. ධර්මය අධ්‍යහනයෙන්. ඒක ස්ථාවර වෙනවා සුතමය ඥානය යන්න බැරි උඩවට යන්න පුුවන් වෙනනවා භාවනාමේ ඥානයෙන්. ප ප්‍රධානමක ඉගනීම. සුතමේ ඥානය. ඒක මත භාවනාඥානයේ දෙවුණු කරන්නට ඕනි. එනිසා. සම්මා දිිත්්‍යිය දියුණ කරන. කල්්‍යයාන මිත්‍ර ආශ්‍රියය නැවත නැවත කුසල් කරලා පාර්ථනා කරන කරන හැම කුසලයක්ම ත්‍රහේතක උත්කෘෂ්ට වෙන්න සිද්ධ කරන්න ඒ වගේම නිතරම කුසල හිතින්. ඉඳලා කුසල උපනිස්ශ්‍රයක් තමන්ගේ සන්තානයේ ඇතිකර ගන්න එතකොට බොහෝසයින් උසස් බවාංග සසරදී ලබන්නට පුළුවන්. යම් හේකින් දුරුවල බවාංගයක් ලැබනත්න්, සල පනිස්ත්‍රේ නිසා කල්ලයාන මිත්‍ර ඇසුර නිසා සම්මා දිට්ිය රුජුකරපු නිසා ඉක්ම නිින්ම කටයුතු හරිගස්සා ගෙන උසස් උසස් ආත්ම භාවලට පත්වන්නට හැකියාව ලබිෙනො මෙහෙම ක්‍රමාණුකූලව ඉදිරියට ගිහිල්ල ගිහිල්ල. අවසානීදී නිර්වාණ ධාතුව අවබෝධ කිරීමට තරම් සියම්මූ බවාංග චිත්තයක් ඇතිව උපත්තිය ලැබෝ දවසට අපිට පුළුවන් වෙනවා මේ භයංකාර සසරෙන් එතරව කෙලෙස් ධර්ම දුරුකොට සදහටම නිදහස් වී නිර්වාණ දාතුව සාක්සාත් කරගෙන දුකෙන් විදින්නට. තින් ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය දහිරයේ වාසනාව ලැබේවා කියල අපාශිර්වාද කරනවා බවාංග සිතතේරුම් ගැනීම තුළින් අනාත්මය සසර බියකරු බව ඒ වගේම එකම ජීවිතයක් එකම පුද්ගලයෙක් සසර ඇවිදිින් නැති බව. ඒ වගේම කුසල කර්මයන් කිරීමේ වැදගත්ම කුසල උපනිශ්‍රයේ දෙවුණු කිරීමේ වැදත්ම කුසල් කරනකොට උත්ෘෂ්ට වශයෙන් වගේම අකුසල් මඩිමින් කුසල් කල යුතු බවත්න්. අපි තරේ හිතට අරගන්නට ඕනේ ඒ ඒ සඳහා උත්සාහයි ඇතිවන්නට ඇති කියලා අපි බලාපොරොත්තුව නොය. පින්වත් හැම දෙනාගේම නමින්මය පරලව ගියාව වූ ඥාතතිීතමිත්‍රාදීන් මේකු සල්ල අනුමෝදං වෙත්වා. දුකට පත් වෝ දුකෙන් අතමි දෙත්වා. සැපේට පත්ව වෝ සැපයෙන් අභිවර්ධනය වෙත්වා කෙලවර නිවැනිින්ම සැනසීම ලබත්වා කියර සාදු කියල පින් අනුමෝදන් කරමු. ආත්මා රක්ෂක බූදධ ලෝකපාලක බූද සම්ය දෘ්ටික දිව රාජ මණ්ඩලය මේ පින් අනුමෝදං බීමෙන් දෙවිය දීවමි ආයුවර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාශනයේද චිරාත්කාලයක් රක්ෂා කොට දෙවියෝධ ප්‍රාර්ථනය බෝධිඥාන වලින් නිවනිින්ම සැනසීම ලබත්වා කියල දෙව අන්ඩද පින් අනුමෝදං කරමු. හිතා හිත මැදහත් සකළ ලෝක සත්පයා මේ පින් අනුමෝදක් වීමෙන්. නිදුක් වෙවා නී රෝග ේත්වා සුවපත් වෙෙත්තුවා මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා තිසරන සරණ යෙත්වා කෙලවර නිවනිින්ම්ම සැනසීම ලබත්වා කියෙල සේලු සත්්‍යේ න්ඳද පං අනුමෝදං කරමු. අවසාන වසයෙන් ධර්ම දේශනාවට ආරාධනා කලා වූද ධර්මදේශන පටිගත කිරීමම් කලා වූද ධර්මදේශනාවට දායකත්තේ දරුවා. ූද ධර්ම දේශනාවට අනුමෝදං වුණා වූද ධර්ම ශ්‍රවනය කලා වූද. සියලුම පින්ගතුන්ට අප ආශීර්වාද කරනවා මේකුස හේතු කර . පින්ම්මත් හැ දෙෙනගේම ජීවිතවලට. සතක් ශාන්තියක් යහපතක් අභිවුරු්ධයක්ම හේතු වේවා. කරන කියන රැකිී රක්ෂා කටයුතු වේ ගේ දොර වැඩ කටයුතු වෙලහෙනඳම් කටයුතු සර්වා ප්‍රකාරයෙන් සාර්ථක වේවා. දරුවන්ගේ අධ්‍යාපනයේ සාර්ථක වීමට මේ කුසලේ උපකාරයක්ම වේවා. ඒ ලෞකික වශය නත්තා සේලු පාර්ථනාවන් බද්දර ගටයකින් මෙන් කල්ප ෘක්ෂයකින් මෙෙන් සමුෘ්ධ වේවා. ඒ ලෞකික ප්‍රාර්ථනාවින් පමණක් සෑහීමට පත් නොවී අධ්‍යාත් මේ දෙස තවවස්සිතන. බන අසන්නට ධර්මය අසන්නට භාවනා කරන්නට හිත නැබුරු වේවා, සත්්‍යස් බෝධි පාක්ෂික ධර්මියෝ පෙර පස මෝරණ සදක්මින් දිනෙන් දින දියුණ වෙත්වා. මෙලව ලෞකි කා අතින්ද අධ්‍යාත්මික අතින්ද සංතෘප්තමත් වූ ජීවිත ගත කරමින්. උපනු පන් භවයන් හිදී දෙවි මිනිස්සාදී සගති සම්පත් බින්දනය කරමින්. සත්පුරුෂ ආර්ශයක කල්‍යයාන මිත්‍ර ආශ්‍රය, ප්‍රතිරූප දේශ වාෂය වාසේත්‍ර හේතුක ප්‍රතිසන්දිය ජාතිස් මරණක් ඥානයේ සහ. සම්මයා ෘෂ්ටිය ඇතු පත ලබා සුවසේ පාරමි සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිමී සැනසි පැමිණමදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ දහාතුවෙන් සැනස් එන්නට මේ සියලු කුසලයෝ එකලෙස හේතුවේවා වාසන වේවා කියල ප්‍රාත්ථනා පිහිටවා ගනිමු එසේ ප්‍රාත්ථනා පිහිටවා ගෙන දෙවන්ට ඥාතිීන්ට ගාතා කියා පිං අනුමෝදං කරමු ඉදංවෝ ඥාතිී නං හෝතු සුපිතා හොන්තු ඥාතයෝ ඉෝ නಹತು ಸುಕಿತಹොಂತುഞತಯෝ ಇದಂಭඥತಿ ನංಹೋತು ಸುಕಿತಹොಂತುඥತಯෝ ಆකාಸ್ತಚ ಬುම්මට್ಟ දೇವනාග ಮಹහිද್ಧಿಕ pഞන්තගනු මෝදತවා చిරන්රක්ಖන්තු සම්බුද්ධ සාසන ආකා සටඨාච බුම්මට් frequencies දේවානාගාමහිද්ධකා පഞන්තගනු මෝදිත්වා చిරන්රක්කන්තු සම්බුද්ධ දේශනං ආකා සට frequenciesච බුම්මට්టா දේවානාගා මහිද್ධකා පුඥන්තං අನු ಮෝදෙತ್වා ಚಿරන්රක් කඳು සම්බුද්ධසාාවකේ, ಚිරංරක්කන්තුು ತංසාදා මේ කුසලේ සසර වසන තුරාවට. පස් පව් දසකුසල් කරන්නා පවිට මිතුරන්ගේ දුරරිම්ම දුරුවීමටත් මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවන කියා දෙන කල්්‍යයාන මිත්‍රයන්ගේ ඇසුරේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ඇසුරේ මහාබෝධිසත්වයන් වහන්සේලාගේ ඇසුරේ නිවන්දක්නාා ජාති දක්වාම ලැබීමටත් හේතුවේවා වාසන වේවා කියන හිත ඇති කරගෙන තුන්වතාවක් කියමු එමිනාපුං්ඥකම්මේනෑ මාමේ බාල සමාගමු සතන් සමා ගමහෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනාපුං්ඥ කම්මේනෑමාමි බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන ප්‍රන්තියා ඉමිනාපුං්ඥ කම්මේනෑ මාමේ බාල සමාගමෝ සතන් සමගමෝහෝතු යාව නිබ්බාන ප්‍රන්තියා මේ කුසලේ ආශ්‍ර වක්ෂය නම්මු නිර්වාණ දාතුයෙන් සැනසීමටම හේතුවේවා කියනෙහි ඇති කරගෙනක් කියමු. ඉමිනා ඉදම් මේ පු්්‍යකම්මං ආසභක්කයා වහං හෝතු. ඉදම් මේ පුං්ඥකම්මං ආසභක්කයා බහං හෝතු. ඉදම් මේ පු්්‍යකම්මං ආසභක්කයා බහං හෝතු, සබබ දුක්කා පමුංචතු. සංගරත්ය වෙනුව නාශිර්වාද කරනවා වන්දනා කරගන්න. සබ්හිතියෝ විවජ්ජන්තු සබභරෝගෝ විනස්සතු. මාතේ භවත් අන්තරායෝ සුකේදී ගායුකෝ භව. අභිවාදන සීලිස් නිච්චං බුද්ධාපචාහිනෝ. චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආජුවන්නෝ සුකං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච. අ ෝනි්බාන සම්පත්ති, ඉමිනාතේ සමිද්්‍යතු